සාධාරණයක් ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරනවා මාගේ නමස්කාරේ වේවා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නිකිලිස් පිරිසුදු උතුම් වූ సంతානිය තුල පහළ වූ ඒ సంతානිය හරහා ලෝකයට විවර වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මම නමස්කාර කරනවා මාගේ නමස්කාරේ වේවා ඒ උතුම් වූ සද්ධර්මයේ පිළිපැද බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව අනුකූලව සිත කය වචනේ දමනය කරගෙන ඒ ශාන්ත වූ නිර්වාණ ධාතුවට වැඩම කොට වදාලා වූ මහා සංඝ රත්නයට මම නමස්කාර කරනවා මාගේ නමස්කාරේ වේවා කිටියෙන් වුණත් ඒක චිත්තක්ෂණයක වශයෙන් චිත්ත වීති කීපයක් වශයෙන් දුනුරුවන්ගුණ හිතල වන්දනා කළ ඇති කර ගන්නා වූ මහා අනර්ග වූ කුසල චේතනාවන්ගේ අනුභව බලයෙන්ද මේ පින්වත් ධර්මකාමී ශ්‍රද්ධාවන්ත ගුණවන්ත සත්පුරුෂ පින්වතුන් මේට පෙර ආතුව සිදු කර ගත්තා වූ ධර්මයේ ඇසීම සාකච්ඡා කිරීම දාන සීල රැකීම භාවනා කිරීම ආදි වශයෙන් උපදවාගත සියලුම මහා අනර්ග කුසල ධර්මයන්ගේ පුණ්‍ය ධර්මයන්ගේ අනුභව බලෙන් සෑම දිනාටම අදත් මාතෘකාව හරහා කියලා දෙන ධර්ම කරුණු තේරුම් ගන්නට ශක්තිය ලැබේවා ඒ සඳහා අවශ්‍ය කරන්නා වූ සුපරිසුද්ධ සිහිය මතුවේ වැඩේවා සමාධි ගුණී හිතේ වර්ධනය වේවා වීරිය ඇති වේවා විශේෂයෙන් ප්‍රඥා ගුණී වැඩේවා කියන වචනයක් පාසා සෑම දිනාටම මේ කරුණු තේරුම් අරගෙන මේ කරුණු වටහාගෙන මේ ප්‍රතිපදාවක් මාර්ගයක් හැටියට සරකාගෙන පාරමී පුරාගෙන උතුම් නිවනින් සැනසෙන්න ලැබේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා එසේ ප්‍රාර්ථනා කරමින් සෑම දිනාටම මේ ගැඹීර ධර්මය පුළුවන් තරම් සරල කරලා කියලා දෙනවා ඒ සරල ධර්මය ගැඹුරු ධර්මය සරල විදිහට තේරිවා වැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් අපි මේ බදාදා දවසේ අභිධර්මයේ කියන ගැඹීර ධර්මයක් එක්ක එක්කාස වෙනවා අපි මේ හිතන්ට උනේ හොඳට හිතට දරා ගන්නද බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවල කියවෙන ගාථා වලින් කියවෙන ජාතක දේශනා වලින් කියවෙන්නා වූ ඒ ඕලාරික ධර්ම කරුණු ධර්ම කොටස් ඉතාමත්ම සූක්ෂ්මාකාරයෙන් ධාතු වශයෙන් බෙදා කඩා ශක්ති ස්වභාව හැටියට පවතින ආකාරය දේශනා කරපු විසිතුරු දේශනාවක් මේ අවසානයේදී මෙහි තිබෙන්නේ ශක්ති පමණයි ධර්ම පමණයි ධාතු පමණයි ඊට වඩා දෙසන ගුණ වෙන්නේ කවුරු හරි මේ කෙනෙක් මයික් එකක් ඕන් කරලා තියෙනවා ඒක ඕෆ් කරගත්තොත් හොඳයි කියලා හිතෙනවා ඉතින් ඒ වගේ අතිපරිසුද්ධ ගැඹීර ධර්මයක් සූත්‍ර දේශනාවල් වල කියලා තිබෙනා වූ කරුණු ශක්ති හැටියට ධාතු හැටියට පවතින තැනක් තමයි මේකෙන් කියන්නේ ඊට වඩා විදයක් නැහැ. ඉතින් එහෙම කතා කරගෙන යන ඒ ධර්ම ගුණුවේ ධර්ම මාලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම කරුණු කොටස් තුනේ තුනේ ඒවා. ඒවට කියනවා ත්‍රිකය කියලා. ඒ ත්‍රික මාතිකාවක් තියෙනවා. ඒක ත්‍රික මාතිකාව දුක මාතිකාව දෙකම කරුණු දෙකේ දෙකේවත් තියෙනවා. අපි ඉස්සරහා වෙලාවකදී කතා කරමු ඒවා මොනවද කියලා. මේ කවුරු හරි මයික් එකක් ඕන් කරලා තියෙනවා. ඒක ඕෆ් කරන එක හොඳයි ආ. මහත්මයේගේ මයික් එක ඔන් වෙලා තියෙනවා. තේරුම් ගන්න. ඔව්. එතකොට මේ ධර්ම කරුණු තුනේ තුනේ ඒවා අපි කතා කරගෙන ආව දැනට අපි ඒ ධර්ම කරුණු තුනේ තුනේ තියෙන ගොඩවල් ලිස්ට් එකක් තියෙන 22ක් ඒ 22කින් මට මතක හැටියට දැනට අපි කියලා තියෙනවා මේ මම හිතන්නේ 18ක් කියලා තියෙනවා කියලා අපි අද ඒ 19 වෙනි ත්‍රිකයත් එක්ක ඉස්සරහට යමු සාමාන්‍යයෙන් මේ ඉස්සරහ කියවෙන ඒවා ඒ තරම් අමාරුම නෑ අපේ පින්වුතුන්ට තේරුම් ගන්නට
හේතුව ගොඩාක් අපි මේ සම්බන්ධයෙන් කතා කරපු නිසා මම හරියට විශ්වාස කරනවා ඒව හොඳටම තේරුම් ගන්න පුළුවන් හේතුව මේ නාම නම් වල විතරයි වෙනස සලකා ගන්න තියෙන්නේ නැත්නම් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තාන් පස්සේ ඒවා එකයි අද තියෙනවා කතා කරන්ට අපිට මේ අතීතාරම්මනා ධම්මා අනාගතාරම්මනා ධම්මා පච්චුප්පන්නාරම්මනා ධම්මා කියලා. අද අපි ගන්නේ ඒ කොටස. අතීතාරම්මන ධම්ම අනාගතාරම්මන ධම්ම පච්චුප්පන්නාරම්මන ධම්ම. පළමුවෙන්ම අපේ පින්තුන් හිතාගන්න මේ මාතෘකා පාට තුන එන විදිය මොකද්ද මේකෙන් කියන්නේ කියලා. හැම වචනයක්ම තීරුමක් ඇතුව තමයි මේකට දෙන්නේ. මේකේ තිබෙනවා අතීත ආරම්ම අතීතාරම්මන ධම්ම. ඒ කියන්නේ මේ හොඳට තේරුම් ගන්න දැන් සත්වයෝ නෑ කිව්වනේ මේකේ. පුද්ගලයෝ නෑ කිව්වනේ. සත්වයෝ නොවන ජීවේකුත් නොවන පුද්ගලයෙකුත් නොවන්නා වූ යම්කිසි ස්වභාවයක් තිබෙනවා. යම්කිසි ශක්ති විශේෂයක් තිබෙනවා අපේ අද කාලීන භාෂාවෙන්. යම්කිසි ගුණ විශේෂයක්, යම්කිසි බල විශේෂයක්, යම්කිසි ශක්ති විශේෂයක් තිබෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රාවිච්ච කරපු ප්‍රකාශ කරපු වචනේ තමයි ධම්ම කියලා කියන්නේ. එතකොට මේ යම්කිසි ධර්ම විශේෂයක්, ශක්ති විශේෂයක්, බල විශේෂයක් තියෙනවා. ඒ එක්තරා බල විශේෂයකින්, ශක්ති විශේෂයකින්, ධර්ම විශේෂයකින් අතීතයේ වෙලා තිබෙන, ඒ කියන්නේ වර්තමානයේ අතීතයේ පැත්තට ගිය දැනට නැති අතීතයේ තිබෙන දේවල් ඒවත් අතීතයට ගියේ යම්කිසි අතීතයට ගියාය කියලා අතීතයට පත් වුණාය කියලා අපි සලකන්නේ ඒ ධර්ම ස්වභාවනේ ඒවත් ආය අතීතයට ගියා කියලා සත්ව පුද්ගලියෝ වෙන්නේ නැහැ එතකොට මේ අතීතයට පත් වුණු අතීතේ ගියා වූ අතීතේ හැටියට සලකන ඒ ධර්ම විශේෂ ඒ ගති විශේෂ ඒවා තවත් ධර්ම විශේෂයකින් මේ අරමුණු කරනවා ආන්න ඒකට කියනවා අතීත ආරම්මනා ධම්මා කියලා අතීතයේ ඇතිවෙච්ච දේවල් මෙනෙහි කරන අතීතයේ ඇතිවෙච්ච දේවල් දකින අතීතයේ ඇතිවෙච්ච දේවල් දැනගන්න අරමුණු කරන මේ ධර්මයක් තිබෙනවා ඒක බලන්නේ වර්තමානයේ ඉඳලා වර්තමානයේ ඉඳලා මේ වෙලාවේ ඉඳලා පස් පිටිපස්සට බලනවා ආපස්සට බලනවා ඊළඟ මේ ගෙවිගිය ඒ එක වර්තමානයේට කලින් තිබිච්ච ෂණයේ ඉඳලා කොච්චර හරි කල්ප ගානක් ඈතට මේ සෑම ධර්මයක්ම බලනවා සෑම ධර්මයක් මෙනෙහි කරනවා ඒ අරමුණු කරන්නා වූ බලන්නා වූ ශක්තිය තියෙන්නේ මේ වෙලාවේ මේ මොහොතේ ආන්න ඒ වගේ ශක්තියක් තිබෙන මේ ධර්ම ස්වභාවයක් තියෙන හැබැයි හැම මේ සිත්වලටම බෑ ඔබ කරන්න ඒකයි මේකේ තියෙන වෙනස දැන් අපි කතා කරනවානේ ඉතින් ඔය සිත් 89ක් තිබුණා ය තියෙනවාය චෛතසික ධර්ම 52ක් තියෙනවාය රූප 28ක් තියෙනවාය නිර්වාණ ධාතුවක් තියෙනවාය කියලාම කතා කරන කියනවනේ ධර්ම හැටියට හැබැයි ඔය ධර්ම අපි කියවන එක විදිහකට 170ක් තියෙනවායි කියලා ඔය 170ටම ඔය වැඩි කරන්න බෑ ඔය අතීතයට පත් වෙච්ච අතීතයට ගිය දේවල් බලන්න කියන්න පුළුවන් කමක් තියෙන ශක්තියක් ඔය සිත් හැම එකටම නැහැ. ඒක නිසා තමයි මේ වෙනස් කිරීම මේ විදිහට කරලා තියෙන්නේ. ඒක නිසා අතීතය බලන අතීතයේ ධර්ම අරමුණු කරන ඒවට කියනවා
මේ අතීතාරම්මන ධම්මා අතීතේ දකින ධර්මයෝ කියලා. ඒක පහළ වෙන්නේ දැන්. ඊළඟට කියනවා අනාගතාරම්මන ධම්මා කියලා. අතීතයක් නොවිච්ච දැනටත් නැති. අනාගතී සිදුවෙන්නා වූ දේවල්. අනාගතී සිදුවෙන යම්කිසි අනාගතී පහළ වෙන අනාගතීට වැටෙන යම්කිසි ධර්මයක් වේද සිත් වේද චෛතසික වේද රූප වේද මනස ලෝක වශයෙන් මිනිසු වෙන සත්‍යෝ කියනට හේවා ප්‍රඥාන්ති සෑම දෙයක්ම අනාගතී පැත්තට තියෙන දේවල් දැන් බලන්න වෙනවා. ඊ බලන්නේ දැන්. හැබැයි අනාගතී සිද්ධ වෙන දේවල් බලන්න කියන්ට දැන් මේ වර්තමාන මේ මොහොතින් පස්සේ ක්ෂණයේ ඉඳලා මේ මොහොතේ මේ වර්තමානයේ ඊළඟ චිත්ත වීතිකින් එහා පැත්තේ ඉඳලා හරි ඊළඟ ජීවිතින් එහා පැත්තේ ඉඳලා හරි යන්තරම් ප්‍රමාණයක් තියෙනවාද ඒවා සිද්ධ වෙන විදියක් ඒවා බලන්ට ඒ වගේම දකින්ට පුළුවන් වෙච්ච වර්තමානයේ ඇතිවෙන්නා වූ යංකේ ධර්ම ශක්තියක් චිත්ත ශක්තියක් ගුණ විශේෂයක් ඵල විශේෂයක් ස්වභාව ධර්මයක් තියෙනවා. එතකොට බලන්ද අතීතයේ තියෙන අරමුණු බලන්නේ දකින්නේ මේ පුජ්‍යලයක් නෙවෙයි සත්‍යයක් නෙවෙයි. එහෙනම් මේ ධර්ම ස්වභාව ටිකක් විතරයි අතීතය බලන්නේ. අනාගතයේ පැත්ත බලන්නේ ඒ වගේ ධර්ම ස්වභාව ටිකක් විතරයි. ඒක නිසා කියනවා අනාගතයේ සිදුවෙන දේවල් අරමුණු කරන ධර්ම අනාගත අරම්මන ධම්මා කියලා. ඔය විදිහටයි අතීතාරම්මන ධම්මා අනාගතාරම්මන ධම්මා. ওই දෙක පැහැදිලිනේ, ওই දෙක තේරෙනවනේ. ඊළඟට අපි බැලුවොත් එහෙම පච්චුප්පන්නාරම්මන ධම්මා. මේ වෙලාවේ නැති වෙන මේ වර්තමානයේ තිබෙනා වූ දේවල් දකින ශක්තියක් තියෙනවා. හේතුවෙන් හටගන්න, ප්‍රත්‍යයෙන් හටගන්න දේවල්, මතුවෙන දේවල් එක්තරා ධර්ම විශේෂයකින්, එක්තරා ගුණ විශේෂයකින් බලනවා, දකිනවා. ඒකට කියනවා වර්තමානයේ සිදුවෙන දේවල් දකින ධර්මයන්ට කියනවා පච්චුප්පන්න ආරම්මන ධම්මා වර්තමානයේ දේවල් අරමුණු කරන ධර්මිය කියලා. දැන් මේක මේ සබ්ජෙක්ටිව් කියලා හිතාගන්න. ඒ කියන්නේ මේ කර්තෘත්වයට මුල් තැන දීලා තමයි මේ කතා කරන්නේ. දැන් මේ බලන ධර්මය අතීතය බලන ධර්මය අනාගතයේ බලන ධර්මය වර්තමානයේ දේවල් බලන ධර්මය තමයි මේ කියන්නේ. මේකේ අපි දැන් බලමු කාටද කොයි ධර්මවලටද මේව කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. තව එකක් තියෙනවා මේකේ මම ඉස්සරහට යන්න ඉස්සර වෙලා මේ මතක් කිරීමක් කරන්න කැමැතියි. ඒක මේ පින්වතුන් මීට ඉස්සර වෙලා අහලා තියෙනවා. අහලා තිබුණත් නැවත සිහිපත් කරලා දෙන්නේ එතකොට හිත උඩට එනවා. ඒ වගේම මතක් වෙනවා. ඒ මතක් කරගෙන තිබීම හිතේ උඩටගෙන තිබීම හරියට ප්‍රයෝජනවත් වෙනවා මේ ගැඹුරු ධර්මයේ පිළිබඳව කතා කරනකොට. අහලා ඇති අපි මේ ධර්මතා කතා කළා අප්පමඤ්ඤා කියලා. අප්පමඤ්ඤාව කියලා කියන්නේ මේ චෛතසික ධර්ම දෙකක්. අප්පමඤ්ඤාව කියලා කියනවා මේ කරුණා චෛතසිකේටයි මුදිතා චෛතසිකේටයි දෙකට. අප්‍රමාණ සත්‍යයන් අරමුණු කරලා ශාල ප්‍රමාණයක් සත්ව අරමුණු කරලා ඒ වගේම ව්‍යාපාදයෙන් බැහැර වෙලා රාගයෙන් බැහැර වෙලා සත්‍ය අරමුණු කරන නිසා මේවට කියනවා අප්පමඤ්ඤා කියලා. මේ අප්පමඤ්ඤා කියන මේ කරුණාවයි මුදිතාවයි දෙක අර චෛතසික 52 තවත් දෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්න ඇරුණම තව 50ක් තියෙනවා.
මේ දෙන්න විශේෂයි මේ චෛතසික ධර්ම ස්වභාව දෙක විශේෂයි මේවා ලෝකෝත්තර සිත්තල පහළ වෙන්නේ නැහැ කියනවනේ ලෝකෝත්තර සිත්තල මේ කරුණාව පහළ වෙන්නේ නැල්ලු ලෝකෝත්තර සිත්තල මුදිතාව පහළ වෙන්නේ නැල්ලු හරි පුදුමයි ඇයි එහෙම වෙන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ ලෝ මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ කරුණාවෙන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ සත්‍යයට ඉරිසියා කරන්නේ නැහනේ එතකොට එහෙම තියෙද්දී මේ ධර්මතා දෙක ලෝකෝත්තර සිත්තල පහළ වෙන්නේ නැති කතාවක් කියනෝනේ ඇයි හේතුව මෙන්න මේකයි මේ ලෝකෝත්තර සිත්තලින් අරමුණු කරන්නේ සත්වයක් නොවන ජීවයක් ආත්මයක් නොවන ප්‍රණීත ධර්මයක් වන අසංකත ධාතුව කියන හේතුඵල ධර්මවලින් විනිර්මුක්ත ඊ타මත්ම පවිත්‍ර නිර්වාණ ධාතුව තමයි මාර්ග සිත්තරින් පර සිත්තරින් අරමුණු කරන්නේ. ඔතන සත්වයෝ නැහැ. ලෝකෝත්තර සිත් අරමුණු කරන්නේම ප්‍රණීත වූ ශාන්ත වූ නිර්වාණ ධාතුවයි. නිර්වාණ ධාතුව සත්වයක් නෙවෙයි. නිර්වාණ ධාතුව පුජ්‍යලේක ආත්මයක් නෙවෙයි. ඒක නිසා මේ කරුණාව නිවන වෙනුවෙන් කරුණාව පවත්වන්නේ නැහැ. නිවනට කරුණාව දක්වන්නට වැඩක් නැහැ. හේතුව නිවන සත්වයක් නොවන නිසා. නිවන සම්බන්ධයෙන් මුදිතාව වැඩක් නැහැ. නිවන පවතිනවායි කියලා අපිට මේ මුදිතාව කරගන්න ඉරිසියා නොකරයින්ට මුදිතාව ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මේ අපමඤ්ඤා කියන ධර්මතා දෙක සත නොවන ජීව නොවන මේ ධර්මතා සත්වයෝ නොවන මේ නිර්වාණ ධාතුව පැත්තට හැරිලා වැඩ කරන්නේ නැහැ. ඒක නිසා මාර්ග සිත්වල ඵල සිත්වල මේ කියනවා වූ අපමඤ්ඤා දෙක වැඩ කරන්නේ නැති බව අපි හොඳට තේරුම් අරගෙන ඉන්න ඕනේ. ඒක මේකෙදි ප්‍රයෝජනවත් වෙන නිසයි මම මේ කතා කරන්නේ. එතකොට 50 මේ චෛතසික ධර්ම 52කින් මේ දෙන්න අයින් වෙනවා. එතකොට තව 50ක් තියෙනවනේ. ඔය 50යි තව තියෙන මේ මෙහෙම මේ කරුණු තුනක් ඒකට කියනවා මේ විරති කියලා මේ විරති කියන ඒවා හඳුන්වන්න පුළුවන් හරියට වාහනයක බ්‍රේක් වගේ යම් කිසි වරදක් සිද්ධ වෙන්න යනකොට නවත්ත ගන්න මානසික හැකියාව මානසික ශක්තිය වාහනයක් කානුවකට වැටෙන්න යනකොට ආපස්සට නවත්ත ගන්න. එහෙම නැත්නම් හැප්පෙන්න යනකොට නවත්ත ගන්නවා. ආන්නේ ඒ නවත්ත ගන්න හැකියා ගුණයක් මේ චෛතසික ආසිත තියෙනවා. අපි කටින් කතා කරන වචන බ්‍රේක් කරගන්න එකට කියනවා සම්මා වාචාව කියන විරතිය කියලා. අපේ කයින් සිද්ධ වෙන්න යන මේ කායික වර්ධ නවත්ත ගන්න බේර ගන්න චෛතසිකයට කියනවා සම්මා කම්මන්තය කියලා. මේ ජීවිතේ පවත්වා ගන්නට මේ පංචස්කන්ධේ පවත්වා ගන්නට වැරදි විදිහට කෑම හොයාගන්නේ වැරදි විදිහට ජීවිතයක් මේ ජීවන උපායක් කරන්නේ මේකට වරදින් ගත්ත දෙයක් ඇතුල් කරන්නේ මේක පණ ගස්සගෙන පවත්තන්න. ආන්නේ ඒ වැඩේට කියනවා ඒ නොකරන එකට කියනවා සම්මා ආජීව කියලා. මෙන්න මේ තුන් දෙනාට කියනවා විරති ධර්ම කියලා. මෙන්න මේ විරති ධර්මයි අපමඤ්ඤා කියන මේ ධර්මවලයි වෙනසක් හොඳට තියාගෙන මෙවැනි පස් දෙනෙක් ඉන්නවා කියන එක හොඳට මේ පින්තුන් හිතේ තියාගන්න ඒක ප්‍රයෝජනවත් වෙයි මම මතු කිරීමක් කළේ ඊළඟට අපි නැවත අර ආපහු යන් මේ අතීත ආරම්මන කියන පැත්තට දැන් මේ මාතෘකාව අතීතාරම්මනා ධම්ම අනාගතාරම්මනා ධම්ම පච්චුප්පන්නාරම්මනා ධම්ම මේක තියෙනවා පළමුවෙන්ම ගම්මු අතීතයේ සිදුවෙච්ච දේවල් අතීතයේ ගිය දේවල්
වර්තමානයේ අතීතයේ කියනා වූ බාස්කට් එකට අතීතයේ කියන පෙට්ටියට අතීතයේ කියන ඩෙසර්ට් එකට වැටිච්ච දේවල් ටික බලන්න පුළුවන් දකින්න පුළුවන් අරමුණු කරන්න පුළුවන් ධර්ම තිබෙනවා ආන් ඒව බලමු ඒ තමයි අතීතයේ සිදුවෙච්ච දේවල් බලන ධර්ම එකක් තමයි විඥානං කියන්නේ අපි තියනවා අපි මේ චිත් කඩනකොට කඩනවා මෙහෙම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර මේ හතර වර්ගයෙන් සිත් හතරක් තිබෙනවා ලෝකෝත්තර වලට මෙහා පැත්තේ අරූපාවචර සිත් කුසල් සිත් හතරක් තියෙනවා ඒ වගේම විපාක සිත් හතරක් තියෙනවා ක්‍රියා සිත් හතරක් තියෙනවා මේ කියන හතරෙන් විඥානං ඡායතන ය කියන විඥානං ඡායතනේ කියනා වූ ඒ මේ සිත ඒකේ තියෙනවා කුසල විපාක ක්‍රියා කියලා ඊළඟට තියෙනවා අවසානේ ආකාසං ආඤ්ඤායතන නෙමෙයි විඥානං ඡායතනේ ඊට පස්සේ නේව සංඥා නා සංඥායතනේ තියනවා ආකින්චඤ්ඤ අතහැරලා මේ නෙමෙයි කියන විඥානං ඡායතනේ තිබෙන සිත් තුනයි නේව සංඥා නා සංඥායතනේ කියන බ්‍රහ්ම ලෝකයට බ්‍රහ්ම තත්ත්වයට බ්‍රහ්ම මනසට සම්බන්ධ සිත් තුනයි කියන මේ සිත් හය හිතාගන්න අනිත්‍යවට පරිබාහිරව මෙන්න මේවා ඒ සිත්වල යෙදෙන්න ඒ සිත්වල ක්‍රියා කරන චෛතසික ධර්මක් තිබෙනවා විශේෂිත 30ක් විතර මෙන්න මේ සිත් 6යි මේ චෛතසික ධර්මයන් 30යි මේ ඒකාන්තයෙන්ම අතීතය දිහා බලන්ට හැරෙන ධර්මය ඒකාන්තෙම අතීතයට බලන්ට හැරෙන ධර්මය ඒ ටිකයි තව තියෙනවා ඒකට කියනවා මේ ඒකාන්ත බැලිල්ල කියලා ඒකාන්ත බැලිල්ල කියලා කියන්නේ සමහර සිත් තියෙනවා එකක් ඒක මේ මේකත් බලනවා අරකට බලනවා එහෙම එකක් තියෙනවා සමහර සිත් වලට කරන්න පුළුවන් වර්තමානයේ පැත්තටත් හැරෙනවා අර පැත්තටත් හැරෙනවා සමහර ඒවා තියෙනවා මේ අතීතයේ දේවල් විතරමයි ඒකට බලන්න පුළුවන්කම තියෙන්නේ ඒකින්ද ඒවා ඒකටම විශේෂිතයි අන්න ඒක නිසා කියනවා ඒකාන්ත අරමුණු කරන සිත් කියලා එහෙම තිබෙනවා ඔය හයක් අපි හිතමු එහෙම ඇත්තටම එහෙම ඒකාන්ත වශයෙන්ම යන්නේ නැතුව නිකන් එහෙම මෙහෙන් ගැට ගැහි ගිහි යනවා කියමු ආන්නේ එහෙම කරන සිත් වෙනවා මේ තවත් ඒක තියෙනවා මනෝද්වාරාවජන සිත් ඊළඟට තියෙනවා මේ කාම ලෝකයේ වැඩ කරන ජවං සිත් ටිකක් ඒ කාම ලෝකයේ වැඩ කරන ජවං සිත් 29ක් ඊළඟට ඒකට ඒ චිත්ත වීතියක වැඩ කරන තව තියෙනවා තදාලම්මන කියලා ඒ ටිකක් ඊළඟට ඔය තිබෙනවා අභිඥා පංචමධ්‍යානයට සම්බන්ධ අභිඥා සිත් දෙකක් විතර ඒවත් එක්ක යෙදෙනා වූ මේ චෛතසික ධර්ම 47ක් මෙන්න මේ ධර්ම ටික ගත්තයන් පස්සේ මේවා පහළ වෙන්නේ වර්තමානයේ තමයි පහළ වෙන්නේ හොඳට හිතාගන්න මේ කියපු විඥානං ඡායතන සිත නේව සංඥානා සංඥායතන සිත මේවා පහළ වෙන්නේ දැන් බලන්නේ අතීතය අන්න ඒකයි කියන්නේ අතීතය අරමුණු කරනවා
වර්තමානයේ පහළ වෙලා අතීතයට හැරිලා වර්තමානයේ පහළ වෙමින් අතීතේ බලමි පහළ වෙන ධර්ම ස්වභාව මේවා ඇවිල්ලා සත්ත්ව නොවන පුද්ගල නොවන නිසා කියනවා මේ ධම්මා කියලා එතකොට මෙන්න මේ කොට්ටාසේ එක්තරා විදියක බල විශේෂයක් ශක්ති විශේෂයක් අපි ඒ බල ටික ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කියන බල ටික මේ කියන ධර්ම ටික එක මිටියට තියෙන එක හිතේ රිංගගෙන තියෙන එක මණ්ඩලයට මණ්ඩියට තියෙන මේවා හොඳටම ඒවා එහෙමම තියෙන්න ඇරලා වැඩ කරන දිහා බලාගෙන ඒ වගේ ස්වરૂපය හඳුනාගෙන බුදුරජාණන් වහන්සේ ප්‍රඥප්තිය දීලා තියෙන මෙන්න මේ මේ හිතේ මෙන්න මෙහෙම වැඩ කරන මේ කැලලට කියන්නේ මේ චෛතසික මේ කොටසට කියන්නේ මේ හිතේ මේ 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 නම මේ විදිහට බුදුරජාණන් වහන්සේ ශක්තිය එකට හොඳට හඳුනාගෙන දැනගෙන හොඳට පිළිවෙලකට දේශනා කළා කියලා. හැබැයි කවදාකවත් බුදුරජාණන් වහන්සේ මේවා වෙන වෙනම ධර්ම හැටියට බාරගත්තා මිසක මේවා තනි තනියෙන් හරි ඔක්කොම එකට ගුලියට හරි මිටියට හරි පුද්ගලයන් හැටියට සත්වයන් හැටියට බාරගති නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මටත් අයිති නැති වෙන කෙනෙකුටත් අයිති නැති නමුත් හේතුවක් නිසා පහළ වෙලා නැති වී යන පවතින්ත බැරි ධර්ම ස්වභාවයක් වුණු මේවට මේවා තේරුම් ගත්තේ අවබෝධ කරගත්තේ ධර්ම ස්වභාව හැටියට ධම්මා කියලා. ඊළඟට අපි යන් දෙවෙනි කොට්ඨාසයට. ඒ දෙවෙනි කොට්ඨාසයෙන් කියන්නේ අනාගත රම්මන ධම්මයි කියලා. අනාගතයේ දේවල් අරමුණු කරන ධර්ම. අනාගත කාලේ උපදින අනාගත කාලේ හටගන්න දේවල් තියෙනවනේ මොනවා හරි. ආන්න ඒවා දකින්න බලන අරමුණු කරන ධර්ම. ඒ වගේම තමයි මේ අනාගතයේ පහළ වෙන දේවල් මේ හරියටම මේකයි කියලා මේ හරියටම මේකයි කියලා කරන්නේ නැතුව බලන ඒවා තියෙනවා නිකම් මේ හිතාගෙන යනවා සලකගෙන යනවා ඒවට කියනවා ඒකාන්ත නැහැ හැබැයි සමහර ඒවාගෙන් තියෙනවා හිතටින් හරියටම ඒකාන්තයි කියලා දකිනවා ඒක හරියට කියනවනේ මෙහෙමයි මේ අභිඥා තියෙනවනේ කියන්නේ අභිඥාවෙන් බලනවා මේ අභිඥාවෙන් බලනවා අනාගතයේ වෙන්නේ මොකද්ද මේකට කියලා. දළුවන් පස්සේ පේනවා ඒකාන්තෙම මේක සිද්ධ වෙනවයි කියලා. ඒක පේන්නේ සාමාන්‍යයෙන් නිකන් අපි ඔය මේ ලෞකික ලෝකයේ ගනුදෙනු කරන මේ ලෞකික රූප ශබ්ද ඒවා එක්ක හිතන බලන ඒ ගනුදෙනු කරන හිතලින් නෙවෙයි. ඒක විශේෂිත හිතකින් තමයි ඒක පේන්නේ. එතකොට ඒ අභිඥා සිතට පේන අනාගතයේ මෙහෙම දෙයක් ඒකාන්තයෙන්ම වෙනවා. අනාගතයේ මේ දේ වෙනවමයි මෙන්න මේ ධර්ම ස්වභාවය මෙතෙන්ට වැටෙනවා. අද ජීතවනාරාමයේ තිබෙන මෙන්න මේ ධර්ම ස්වභාවය තව මොහොතකින් තව සතියකින් ආන්නර කියනා වූ අපාය කියනා වූ තැන ගිහිල්ලා ක්‍රියාත්මක වෙන එතන පවතිනවා මෙත් මේ දඹදිව් තලයේ තිබෙන ටික අතෙන්ට මාරු වෙනවා එතන මේ හේතුඵල ධර්ම ටික වැඩ කරනවා ඒක බුදුරජාණන් වහන්සේ දකින්නවා ඒක දකින්නේ විශේෂිත නුවණකින් අභිඥා බලයකින් අන්න ඒ වගේ තියෙනවා ඔය බැලින්න නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළේ ඒ ධර්ම බලන්න පුළුවන් ශක්තිය තියෙන නිසා තමයි ඒකාන්තෙම කිව්වේ දෙවිදත් තෙරුන් වහන්සේ අපාය යනවා කියලා. චින්ත මානවිකාව අපාය යන හැටි දැක්කා.
නන්ද කියලා තරුණේ කපාය හැටි දැක්කා. ඒ වගේම අර මේ යසෝදරා දේවියගේ තාත්තා කියන්නේ අපායට. තමන් වහන්සේගේ මාමා නෑකමයි නෑකමයි මිනිසුන්ගේ තිබෙන කුසල් අකුසල් කිරීමයි කියන එක වෙනස්නේ. උන්වහන්සේ දැක්ක අනිවාර්යයෙන්ම මෙතුමා නෑකම වෙන්නයි එයාගේ වැඩ පිළිවෙලින් හින්දා අපාය යන. ඒක දැක්කේ අනාගතයේ අරමුණු කිරීම වශයෙන්. ඒකට කියනවා අනාගතයේ සිදුවෙන දේවල් ඒකාන්ත හැකියටම අරමුණු කරන ඒ සිත්වලට කියනවා ඒකාන්ත සිත්. ඒක ඇවිල්ලා අභිඥා සිත් කියලා කියනවා. ඊළඟට තිබෙනවා ඔය මේ මනෝද්වාරාවචන සිතක් තියෙනවන්නේ. ඒ කියන්නේ මනෝද්වාරාවචන සිත කියන්නේ අර අපි කතා කරන චිත්ත වීතිය කර පළමුවෙනි මනස සම්බන්ධයෙන් මනසින් හිතනකොට අර ඇති වෙන්නේ මේ සිතක් තියෙනවනේ. ඒකට කියනවා භවංගය, භවංග උපච්ඡේද, භවංග චලන, භවංග උපච්ඡේදයට පස්සේ මනෝද්වාරය යනවනේ. මනෝද්වාරාවචන කියලා ආන්නේ ඒකටත් පුළුවන් අනාගතේ අරමුණු කරන්න. ඕක ඇවිල්ලා මේ මධ්‍යස්ථානෙ වගේ. ඕකට පුළුවන් අනාගතේ පැත්තට හැරින්න පුළුවන්. ওই මනෝද්වාරයට, මනෝද්වාරා වර්ජනෙට අනාගතේට පුළුවන්, අතීතයට පුළුවන්. ඒක නිසා මේක ඒකාන්තම එකක් නෙවෙයි. මනෝද්වාරා වර්ජන සිත මේ අනාගතේ පැත්තත් බලනවා. අනිත් එක තමයි අපි හිතමු මේ අනාගතය ගැන හිතනවයි කියලා. මම දැන් බලන්න මෙහෙම මම යනවා රස්සාවක් කරනවා. රස්සාවක් හොයාගෙන රස්සාවක් කරලා මේ විදිහට මම දිනු වෙනවා කියලා අනාගතය සම්බන්ධයෙන් කරුණු කාරණා ගොනු කරනවා. අනුක අනාගතය සම්බන්ධයෙන් හිතනවා. අපි හිතමු දැන් මේ ඔය ලෝකේ කතා කරනවානේ අනාගතයේ තව අවුරුදු 10ක් යනකොට මේක මෙහෙම වෙනවා. ඊළඟට අනාගතයේ මේ විදිහට ගියොත් මෙහෙම වෙනවා. ගස් කැපුවොත් උණුසුම් වෙනවා ලෝකේ. ඔය විදිහට කතා කරන ඕවා ඇවිල්ලා අනාගතයේ සම්බන්ධයෙන් අනාගතයේ සම්පූර්ණ අභිඥා වගේ නෙවෙයි. අනාගතයේ පිළිබඳව හිතනවා. අනාගතයේ දේවල් අරමුණු කරනවා. ඒව කරන්නේ කාමාවචර ජවන්සිත වලින්. ඒක නිසා ඔය කාමාවචර ජවන්සිත ටික තියෙන 29ක් විතර ඒ ටිකයි සදාරම්මන එව්වා. ඒවටත් එක්ක ගැලපී යන තියෙනවා මේ චෛතසික ධර්ම 50ක් විතර. ඔය ටික තමයි මේ අනාගතය ගැන හිතන්ට, මෙනෙහි කරන්ට, බලන්ට ඉදිරිපත් වෙන ධර්ම. හැබැයි රූප ඇවිල්ලා මේක කරන්නේ රූපවලට හිතීමේ ශක්තිය නැහැ. ওই 28ක් විතර හිතියට රූපවලට හිතීමේ ශක්තිය නැහැ. ඒවා නිකම් ඔය අර මොකද පොළවේ හිටපු කණුව වගේ ඔහේ ඉන්නවා. හිතක් පපුවක් නැති කියලා කියන්නේ ඊල් වගේ මේ රූප. නිවනට බැලීමේ ගතිය නැහැ. ඒවා අව්‍යාකෘතයි. රූපත් අව්‍යාකෘතයි. මෙන්න මේ චිත්ත චෛතසික ධර්ම තමයි හරියට අතීතයට හැරෙන්නේ, අනාගතයට හැරෙන්නේ, වර්තමානයට හැරෙන්නේ. ඒක නිසා මේ කරුණ කීමේදී මේ දෙගොල්ල විතරයි මෙතෙන්ට පටල කරගන්න. දැන් එතකොට මේ කියපු ධර්මතා ටික ඔය අභිඥා සිද්දේකක් තියෙනවා. ඒ සිද්දේකයි ජවන් 29 සදාරම්මන ඊළඟට චෛසික ධර්ම 50 මේ ටික තමයි ඔන්න අනාගතයේ පැත්තට හැරිලා වැඩ කරන්නා වූ ධර්මතා ටික. ඒක නිසා මේකට මේ කොට්ටාසයට කියනවා වචනයක් අනාගතාරම්මනා ධම්මා, අනාගතයේ අරමුණු කරන්නා වූ ධර්ම කියලා. දැන් අපි කිව්වා අතීත ආරම්මන ධම්ම, අනාගත ආරම්මන ධම්ම. මේ ඊළඟට බලමු මෙහෙම. තුන්වෙනුව කියනවා වර්තමානය පිළිබඳව හිතන ධර්ම. වර්තමානය ගැන දකින, වර්තමානයේ සිදුවෙන දේවල් මේ මොහොතේ තියෙන දෙයක් දකින
පලන ධර්ම. ඒවා ගණන් ගන්න මෙහෙමයි. වර්තමානයේ යම් කිසි දෙයක් ඇති වෙනවා නම් ඒදී අරමුණු කරන්ට පයි. ඒ වගේම ඒවත් ඇවිල්ලා සත්ව පුද්ගලියු නෙවෙයි. ඒව නිකන් ඇති වෙනවා යමක් අරමුණු කරලා ඇති වෙනවා. ඒවට කියන පත්‍යුප්පන ධර්ම. ඒකේ තිබෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් බලන්න අපි කතා කළානේ මේ අර අහේතුක සිද්ගුටි මෙහෙම જાතියක් කොයි මේ අකුසල් විඥාන පහයි කුසල් විඥාන පහයි කියලා 10ක් ගැන කියන්නේ මොනවද ඒ අකුසල විපාක චක්කු විඥානයි අකුසල විපාක සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කුසල පැත්තේ ගත්තන් පස්සේ ඒ චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මේකට කියනවා පහේ පහේ ඒවා දෙකක් තියෙන දෙපස් කියලා තමයි කියන්නේ පහේව දෙකක් නේ විඥාන 10යි මේ විඥාන 10ට බෑ අතීතයේ තියෙන දේවල් හිතන්න අරමුණු කරන්න බෑ මේ විඥාන 10ට බෑ අනාගතයේ වෙන්නා වූ දෙයක් හිතන්න මෙනෙහි කරන්න බෑ මේවා හැම වෙලාවෙම මේව වැඩ කරන්න නම් මේ වෙලාවේ තිබෙන දෙයක්ම ඕනේ මේ වෙලාවේ සද්දයක් මතුවෙන්න ඕනේ මේ වෙලාවේ වර්ණ රූපයක් ඔය ප්‍රසාදේ ගාව ඒ පැත්තට හැරිලා තියෙන්න ඕනේ ඊළඟට මේ වෙලාවේ සුවඳක් ගඳක් තියෙන්න ඕනේ මේ වෙලාවේ ස්පර්ශයක් උණුසුමක් සීතලක් තියෙන්න ඕනේ මේ වෙලාවේ දිව ගාව තියෙන රහක් තියෙන්න ඕනේ ඒක නිසා මේ විඥාන පහ ඒ කාන්තේම වර්තමානයේ දිහාම බලාගෙන දැන් මේ වෙලාවේ මෙතනම දනින් වැටි ඉන්නා වූ ස්වභාවයක් තිබෙන චිත් ඒකට කියනවා ඒ කාන්තේම මේ අරමුණු කරන මේ ඒ කාන්තේම වර්තමානයේ දකින්න අරමුණු කරන සිත් කියලා දැන් බලන්න මේක කොච්චර ඔය විඥාන කියලා අපි කිව්වට අපි කියනවා චක්කුංච පටිච්ච රූපේච උපජිත චක්කු විඥානං තින්නම් සංගති පස්සු ඕවට බෑ අනාගතේ බලන්න. ඕකට බෑ අතීතේ බලන්න. ඉතින් මේක ඒකාන්තින්ම වර්තමානයේ ගැන හිතන මෙනෙහි කරන දකින ධර්ම. අනිත් එක තමයි තව එකක් තියෙනවා මේ මනෝ ධාතු චිකේ කියලා. ඒ තමයි පංචද්වාරාවජන සිතයි සම්පටිච්චන සිද් දෙකක් තියෙන කුසල එකක් අනිත් එක අකුසල එකක්. ඔය කට්ටියත් ඔය තුන් දෙනාත් ඇවිල්ලා මේ අතීතයේ හැට හැරිලා බලන්න ඔයගොල්ලන්ට බෑ. ඔය යන චිත්ත වීතියක නිකන් මැද්දහැවට පැනලා යන පාරේ යම් පෙරහැරේ කියනා වගේ ඔය චක්කු විඥාන සෝත විඥානත් එක්ක ගිහිල්ලා නිකන් ඔය වර්තමානයේ තියෙන එකට කොටාගෙන කොටලා කාලා එන මේ ගතියක් තමයි මේ සම්පටිච්චන වෙලයි සම්පටිච්චන සිත් දෙකේ සහ පංචද්වාරාවදින සිටේ තියෙන්නේ. ඒක නිසා ඒවත් ඇවිල්ලා මේ විලාවට අන්තර්ගතයි මේ වර්තමානයේ. ඊළඟට තිබෙනවා මේ ඔය චෛතසික ධර්ම තියෙන ඕවත් එක්ක වැඩ කරන අන්‍ය සමාජයිසික 10ක් අතර තියෙනවා ඒ ටික. මේවා ඇවිල්ලා මේ ඒකාන්ත මේ විලාවි වැඩ කරන ධර්ම. තව තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඔය දැන් මේ මං කියපු මේ මණ්ඩලය ඔය කිව්වේ මොකද්ද මේ ඔය විඥාන 10යි ඔය පංචද්වාරාවජන සිතයි 11යි සම්පටිච්චන 2යි 13ක් ඔය ඒගොල්ලෝ ඇවිල්ලා ආය නිකන් මේ 13 දෙනාට නිකන් යන්තම්වත් ඇලවෙලාවත් බලන්න බෑ අතීතේ. නිකන් ඇලවෙලාවත් බලන්න බෑ අනාගතේ. හැම වෙලාවෙම නිකන් මැටිගුලිය ගැහුවා වගේ මේ මොහොතේ තියෙන එකක් විතරයි. ඒක නිසා මේවට කියනවා ඒකාන්තයෙන්ම වර්තමානයේ බලන වර්තමානයේට විතරක්ම නැහිගෙන වැඩ කරන සිත්. ඒවත් එක්ක වැඩ කරන අන්‍ය සමාන චෛතසික ධාර්මයන් ওই ටික තමයි ඒ. හැබැයි මේ ඔය
එකොළහ දොළහ ධාතුන ඔය ටික ඇරුණයින් පස්සේ තව ඉන්නව හිතක් මනෝද්වාරාවජන සිත සහ ඉස්සලා කිපු කාම ජවන සිත 29 සහ ඔය තදාරම්මන ඊළඟට අර කිව්ව අභිඥා සිත කියලා ඔය ටික ඔය කියන මේ මනෝද්වාරාවජන සිතයි ඊළඟට ඔය මේ කාම ජවන සිත එකයි ඊට පස්සේ ඔය මේ ඔය කියන සිත් මණ්ඩලය අභිඥා සිත ඔයගොල්ලෝ ටික එක්කාසු වෙලා අර අතීතය ගැන බලුවා වගේ මේ වෙලාවේ තියෙනවලු බලනවා හැබැයි ඒ බලන්නේ මෙනෙහි කිරීම වශයෙන් තමයි බලන්නේ දැන් ඔය හිතවලට පුළුවන් දැන් අර කිව්වනේ මේ දැන් අර අභිඥා සිත කිව්වනේ අභිඥා සිතෙන් බුදුරජාණන් වහන්සේ හොඳට අනාගතය බලලා දෙවිදත් තෙරුන් වහන්සේ අහවල් තැන උපදිනවා කියලා කිව්වේ අනාගතය. ඊට පස්සේ චින්තමානවිකාව ගැන අර රජ්ජුරුව ගැන එහෙම කිව්වනේ. ඔය විතරක් නෙවෙයිනේ දවසක් අර මල් කඩ කඩා හිටපු අර මල් කාර්යාගේ ගෑනු ළමයා අර දෝණි මල්ලිකා මේ බුදුරජාණන් වහන්සේට මේ අග්ගලා වාගයක් පූජා කරලා ඕක දිහා බල්ල බුදුරජාණන් වහන්සේ hina පහල කළා කිව්වා මෙයා මේ මෙයා කොසල් රජුරුවන්ගේ අගබිසෝ වෙනවා කියලා. ඒ කියන්නේ සරලෝක ධර්ම ඇති කියලා මේ පංචස්කන්ධයේ ගිහිල්ලා මේ මේ ඉන්න මේ මල්ලිකා නමින් ඉන්න පංචස්කන්ධය මේ දවස් හතක් ඇතුළත කොසල් රජුරෝ කියන පංචස්කන්ධයේ හිමිකාරෙක් වෙනවා. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ වෙච්ච ඒ මාලිගාවේ වාසය කරන පංචස්කන්ධයක් වෙනවායි කියලා ඕකනේ කිව්වේ. එතකොට ඕකත් අනාගත වශයෙන් ඉකරේ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඔය අභිඥාවලින් බලන විදිය. හැබැයි ඒ ඇරුණාම බුදුරජාණන් වහන්සේ බලනවා මේ අභිඥා බලයෙන් අභිඥාවෙන් බලනවා මේ දැන් ආනන්දහාමුදුරුව මේ වෙලාවේ මොනවද කරන්නේ ළඟ නැහැ දුර බලනවා දැන් සැරියුත් හාමුදුරුව මොකද කරන්නේ කොහෙද භාවනා කරන්නේ මේ වෙලාවේ අනාගතේ නෙවෙයි අතීතේ නෙවෙයි එතකොට වර්තමානයේ මුගලන් ස්වාමීන් වහන්සේ කොහෙද ඉන්නේ බලන්න මේ ස්වාමීන් වහන්සේලා මේ ඉන්න භික්ෂුන් වහන්සේලා මේ ගංගාවක් අයිනේ මේ කරන වැඩේ මොකද්ද මොනවද මේගොල්ලෝ කරන්නේ භාවනා කරනවද නිකන් ඉන්නවද ඔන්න බලන ආන්න ඒ වගේ වර්තමානයේ තිබෙන්නා වූ දේවල් බලන හැකියාවක් අභිඥා සිතට තියෙනවා ඒක නිසා අභිඥා සිත කියලා කියන්නේ අතීතයේ පැත්තටයි අනාගතයේ පැත්තටයි වර්තමානයේ පැත්තටයි තුනටම පොදු ගතියක් තියෙනවා. ඒ අරුණයන් පස්සේ විඥාන වලට පුළුවන්කම තියෙන්නේ මේ විදිහේ විතර විතරයි. ඊළඟට මනසිකාරය කියන මර මනෝද්වාරාවචන සිත තියෙනවනේ. ඔය මනෝද්වාරාවචන සිතට පුළුවන් වර්තමානයේ දේවලුත් වෙන්නේ මොකක්දයි කියලා නිකන් හිතාගන්න. දැන් මේ එහෙම අරමුණු කරන්න පුළුවන්. අනිත් එක තමයි කාම ජවන. දැන් අපි හිතමු මේ අපි මෙනෙහි කරනවා. දැන් අපේ අම්මලා දඹදිව ගියා. අපේ තාත්තලා දඹදිව ගියා. අද ඒගොල්ලෝ මේ බුද්ධගයාවට යනවා කියලා තමයි කිව්වේ. දැන් මේ වෙලාව ඕස්ට්‍රේලියාවේ වෙලාව, නව ශ්‍රීලන්තේ වෙලාව මේ වෙලාව. ඒගොල්ලෝ දැන් ඉන්දියාවේ වෙලාවේ හැටියට ඇත්තේ කියපු හැටියට ඇත්තේ මේ බුද්ධ ගයාවේ ඔය විදිහට මේ වර්තමානයේ දේවල් ඔය විදිහට විතර්ක කර කර වර්තමානයේ ගැන මෙනෙහි කරන ඔය මේ කාම ජවන සිත්වලින් ඔන්න ඔය නිසා මේ මනෝද්වාරාවචන සිතයි කාම ජවන් සිත් අභිඥා සිත් ඒවට යෙදෙන චෛසික මේවා
අපිට පුළුවන්කම තිබෙනවා වර්තමානයේ සිදුවෙනව දේවල් පිළිබඳව මනසිකාර වශයෙන් බලන්න. ඒක නිසා මේවට කියනවා පච්චුප්පන්නාරම්මන ධම්ම කියලා. දැන් බලන්න අපි මේ කාල තුනක් අරගෙන මේ විශාල මේ හැටක්ම ගානක් අතීතයට දාලා කල්ප ගානක් අතීතයට දාලා තව කල්ප ගානක් අනාගතයට දාලා ඉතින් මේක දිග පළාතක් කරගෙන වර්තමානයේ හසුරස හසුරුවාගෙන මේ ඉන්න දැන් මේ තුනේ මේ හසුරුවන මේ අදහස් වලින් කරන මේ ස්ථාන තුනේ තිබෙන දේවල් අරමුණු කරන්ට හැකියාව තිබෙන්නා වූ ධර්ම ස්වභාවයක් තිබෙනවනේ මේ ධර්ම ස්වභාවයක් තිබෙනවා මේ තුන් පැත්තටම හසුරුවන්න පුළුවන් ඒවා මේ කවුරුවත් මේ දාපු දේවල් නෙවෙයි කවුරුවත් හදපු දේවල් නෙවෙයි ඒවා ස්වභාව ධර්මයෙන්ම පවතින දේවල් හේතුඵලත් එක පවතින දේවල් ආරම්මණය නිසා හිත පහළ වෙනවා අතීතයේ ගිය දේවල් අනාගතයේ වෙන දේවල් දැනට තියෙන දේවල් මෙන්න මේ ධර්ම ස්වභාව මේ තුනට කියනවා අතීතාරම්මනා ධම්මා පච්චු අනාගතාරම්මනා ධම්මා පච්චුපන්නාරම්මනා ධම්මයි කියලා. මේ අපි එකක් තමයි හිතේ හැටි දන්නේ. හිතේ හැටි දන්නේ අපිට මේක බෙදා ගන්න බෑ. අනාගතේ වර්තමානයේ වර්තමා අතීතයේ කියලා මේක බෙදා ගැනීමේ හැකියාවක් නැහැ. දැන් අපි හිතමු මිනිස්සෙකුට කණ්ණාඩියක් ඇස් පේන්නේ නැති මිනිස්සෙකුට කණ්ණාඩියක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔය බෙදලා දෙන්න යන කණ්ණාඩිය තියෙන්නේ. ඒ වගේ කණ්ණාඩියක් හම්බ වෙනවා. ඒ මිනිස්සයා ඔය කණ්ණාඩිය ඇහි දාලා දාන. දැම්මයින් පස්සේ එයාට මේ පොතක් ගත්තයින් පස්සේ පොතේ තියෙන හොඳට අකුරු ටික පේනවා. කාමරේ වටපිටෙත් පේනවා. බිත්තිවල එල්ලලා තියෙන දේවලුත් පේනවා. එළියට බහලා බලනවා ගස්වල මල් පිපෙන උඩක් පේනවා පහලක් පේනවා ඒ වගේම ඈතක් පේනවා එතකොට මේව පේනකොට ඉස්සෙල්ලා පෙනෙන්නේ නැති මේ ඇස් කණ්ණාඩියට මෙයාට හැදෙන ලෝභයක් අනේ මේක කොච්චර වටිනවද මේ කණ්ණාඩිය මට ගස් උඩ පේනනවා දුර පේනනවා කාමරය ඇතුලේ පේනනවා පොතපතේ තියෙන අකුරු පේනනවා ළඟ ඉන්න සතා සිව්පාවා ඒ වගේම එයා පේනනවා ඉතින් බැලුවෙන් පස්සේ මේක හරි වටින දෙයක් හරි වටින දෙයක් මේ ඒක නිසා මේක මං ගන්නටෝ නෑ කියලා මේ ගන්නටෝ නෑ කියලා එයාට ඒක ලෝභකමක් ඇති වෙනවා මේක මං අයිති කරගන්නටෝ නෑ මේක මට හිමි කියලා එහෙම හැඟීමක් ඇති වෙනවා දැන් මේ බලන්න අපි මේ හිතගෙන අපි ඇත්ත වශයෙන් වැඩි යමක් දන්නේ නැහැ. නමුත් අපිට මේ හිතට ලෝභකමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට මේ හිත ගැන ලෝභකමක් තියෙන්නේ අපිට අපි මේ හිතට මේ හතර පැත්ත දෙනින්ද මේකට දැම්මා යම්කිසි අගයක් දැම්මා ස්වභාවයෙන් දැකපු එකක් නෙවෙයි. ඒක නිකන් අපි සත්ව පුජ්‍යල කියන හැඟීමක් ජීව ස්වභාවයක් ආත්මීය ස්වභාවයක් එකට දාලා තමයි පෘථජ්ජන සත්‍යය මේ හිත බාර අරගෙන තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හිතේ තියෙන වටිනාකමක් දැක්කා, අගයක් දැක්කා, කාල තුනට පාවිච්චි කරන්න පුළුවන් බවක් දැක්කා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකේ ස්ථාවරත්වයක් පිළිබඳව වටිනාකමක් දුන්නේ නැහැ. ඒකට ඇලුනේත් නැහැ. සත්පුජ්‍යල ආත්ම සංඥාවක් එකේ ඇති කරෙත් නැහැ. ওই වෙනස තියෙනවා. දැන් එතකොට ඕවා ධර්ම ස්වභාව. ඕවා ධර්ම ස්වභාව. මේවා ධර්මයකට තමයි මේ වෙන්නේ. ධර්මයක් තමයි මේක සිද්ධ වෙන්නේ. ධර්මයක් තමයි මේක තියෙන්නේ. ඊට වඩා දෙයක් මේක නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ওই විදිහටයි මේ ඒ අතීතයේ අනාගතයේ වර්තමානයේ කියනා වූ ධර්ම දකින්නා වූ ස්වභාවය මේ එහෙම නැත්නම් ඔය හිත උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඉතින් ඔය අවබෝධ කරගෙන උන්වහන්සේ අපිටත් ඉතින් දේශනා කරා මේ විදිහට ඒක බලන්න ඕනේ කියලා. මේ ඒක නිසා තමයි කියන්නේ ඔය දැන් අපි කියනනේ
මේ කර්ම කරනවා කියලා කර්ම කරන්නේ නැහනේ ඒක මෙහෙමනේ කියන්නේ කම්මස්සකාරකෝ නැති කර්මය කරන්නා වූ කෙනෙක් නැත විපාකස්සච වේදකෝ ඒ කර්මවල විපාකය කියලා දෙයක් විඳින්නා වූ කෙනෙක් නැත විපාකය විඳින කෙනෙක් නැත විපාකස්සච වේදතු වේදකෝ අනිත් එක කියනවා සුද්ධ ධම්මා පවත්තන්ති පිරිසිදු ධර්ම ස්වභාව ටිකක් පමණක් පවතිනවා සුද්ධ ධම්මා සත්ත්ව පුද්ගල නැති සම්පූර්ණ පිරිසිදු වෙච්ච ධර්ම ටිකක් තියෙනවා ඒ වේතරං සම්මදස්සන ওই විදිහට බලනකොට තමයි මේ යහපත් ධර්මය දකින්නවා බවට පත් වෙන්නේ තව තියෙනවා අපි අහලා තියෙනවනේ කම්මා විපාකා වත්තන්ති කර්ම ස්වභාව ධර්ම ස්වභාව විපාක ස්වභාව පමණක් පවතිනවා විපාකෝ කම්ම සම්භවෝ විපාකය කියන එක කර්මෙන් මතුවෙනවා මේ ඒ එතකොට නේ කියන්නේ අර මේ ලෝකේ ඒවන් මේ රස්මා පුනබ්බවෝ හෝති ඒවන් ලෝක පවත්තති කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට මේවා අතීතේ අනාගතේ වර්තමානයේ දකින ධර්ම ස්වභාව හැටියට උන්වහන්සේ දැකලා අපිට දේශනා කරා ඒක නිසා මේ සූත්‍රවල තියෙන දේවල්ම තමයි මේකෙ තියෙන්නේ ඔන්න එකක් මම මේක අවසන් කරලා දැන් ඔය කිව්වේ මේ දක්වාම අතීත ආරම්මනා ධම්මා අතීතේ අරමුණු කරන්නා වූ සත්වනෝ පුජ්‍යරෝ නොන ශක්ති විශේෂ ධර්ම විශේෂ ගැන අනාගත ආරම්මනා ධම්මා අනාගතයේ පිළිබඳව හිතන මෙනෙහි කරන දකින දැනගන්න අරමුණු කරන ශක්ති විශේෂ ධර්ම විශේෂ වර්තමා පච්චුප්පන්න ආරම්මනා ධම්මා වර්තමානයේ පිළිබඳව තියෙන දේවල් දකින බලන අරමුණු කරන මේ ධර්ම ස්වභාව එතකොට ඊළඟට කියනවා මෙහෙම මේක තේරුම් ගන්නට ඒ තරම් අමාරු වෙන්නේ නැති නිසා තමයි මම මේ විදිහට මතක් කරන්නේ එකක් කියනවා මේ අජ්ජත්තා ධම්මා කියලා අජ්ජත්තා ධම්මා අජ්ජත්තා ධම්මා බහිද්ධා ධම්මා අජ්ජත්ත බහිද්ධා ධම්මා කියලා ධර්මතා තුනක් මේක 20 මේකේ ඒ තරම් වැඩි යමක් කියන්න නැහැ නමුත් මේක පොඩ්ඩක් තේරුම් ගන්න උනේ මේ වචනේ එක අජ්ජත්තා ධම්මා කියන්නේ මේ තමාගේ ජීවිතයේ තමාගේ సంతානෙ තමාගේ තුල තමා තුල මේ හටගන්න ඇති වෙන මතුවෙන ධර්ම ස්වභාව. දැන් අපි මෙහෙම කියමුකෝ. මේක තේරුම් ගන්න බෑනේ. එහෙම නැත්තම් ඔය ගස් ලෝකේ තියෙන ගස් ඔක්කොටම ගස් කියලා කිව්වන් පස්සේ ඔය ගස් අපිට හඳුනා ගන්න බෑ. ඒක නිසා හැඩේ නිසා ගස් කියනවා. ගස් වලට නම් තියෙන උස ගහ කියනවා. මහත ගහ කියනවා මිටි ගහ කියනවා ඊට පස්සේ හීන් ගහ කියනවා ඊට පස්සේ ඔය වගේ තියෙනවා අනිත් එක තමයි වර්ගය නිසා ගස් කටු ගහ කියනවා පැපොල් ගහ කියනවා කොස් ගහ කියනවා දෙල් ගහ කියනවා වර්ගය හැටියට අරගන්නවා දැන් මේ ඔය වගේ අපේ තීරුම් ගැනීම සඳහා මේක ගම්මු මේ අපි කියමුකෝ නිකන් මේ සත්‍යයේ කිනෝ කියලා හිතමු ඒ ගත්තයින් පස්සේ ඒ අපි කියලා ගන්න මම කියලා ගන්න කෙනාට ඒ මණ්ඩලයට ධර්ම මණ්ඩලයට ඒ කියන අධ්‍යාත්මය කියලා සුඛී సంతානෙ සුඛී ජීවිතය කියලා ගන්න එතකොට ඒකේ පහළ වෙන්නා වූ ධර්ම ස්වභාව තිබෙනවා අනිත් එක තමයි තමන්ගෙන් බැහැර වෙච්ච තමන්ගෙන් බැහැර වෙච්ච මෙතන මේ ස්කන්ධ ගොඩෙන් බැහැර වෙච්ච ටික ගණන් ගන්න. ඊළඟට තමන්ටත් බාහිරටත් අයිති වෙච්ච ටික. ඒ තමයි ආධ්‍යාත්මික වශයෙන් ගණන් ගන්න සලකන ධර්ම ස්වභාව තියෙනවා සිත් 89යි චෛතසික ධර්ම 52යි රූප 28යි විතරයි ගන්න. අපේ හිතේ පහළ වෙනවා නම් ওই ටික තමයි. ආධ්‍යාත්මික ධර්මයේ පිළිගන්නේ
ඔය අහේතුක සිද්ද සහේතුක සිද්ද භාවනා කරොත් රූපාවචර සිද්ද අරූපාවචර සිද්ද ධර්මාබෝධය කරගන්න කොට ආධ්‍යාත්මික ආයතන 15 වෙන ලෝකෝත්තර මාර්ග සිත් හතර ඵල සිත් හතර ඔය ඔක්කොම ටික මේ සිතේ ඒකට හේතු උපකාර වන්නා උපකාර වන චෛතසික 52 සහ ඒ වගේ නිස්පාදනය වෙච්ච රූප ධර්ම 28 ඒ ඔක්කොම ආධ්‍යාත්මික සංතාරය මේతిక මෙහෙම ගත්තයින් පස්සේ බාහිරට යනවා ටිකක් දැන් ආධ්‍යාත්මික මේව නම් බාහිර ඇති වෙන්නේ මොනවද බාහිර කියලා ගත්තයින් පස්සේ වෙන ජාතියක් ඇති වෙන්නේ නෑ බාහිර ඇති වෙන්නේ බහිද්දා ධම්මා කියලා ගත්තොත් ওই ටිකම තමයි අනිත් එක්කිනාගේ හිතේ හටගන්නේ නිවන් දකින කොටත් එක්ක ඔය සිත් 89යි චෛතසික 52යි රූප ධර්ම 28යි හැබැයි එතන එක වෙනසක් තියෙනවා තමන් නිර්වාණය කියන්නේ තමන් නෙවෙයි කියලා බහැර කරනකොට බහිද්දා කියලා ගන්නකොට නිර්වාණ ධර්මයක් මෙතනදී ගන්නේ මම නොවන ධර්මයක් ඇටියට බහිද්ද ධර්මයක් ඇටියට මට පරිබාහිරයි එතකොට මේ චෛතසික ධර්ම 52 සිත් 89 කියන ඒවා තමා තුලක් තියෙනවා අනිත් අය තුලක් තියෙනවා හැබැයි නිවන කියන එක හැම වෙලාවෙම බාහිරට යනවා තමාගෙන් අයින් වෙනවා ඒක නිසා මේ බහිද්ධා ධම්මා කියනකොට ඒකාන්තයෙන්ම මේ ඔය නිවනක් ගන්න. ඊළඟට කියනවා අඤ්ඤත්ත බහිද්ධා ධම්මා කියලා ගත්තයන් පස්සෙත් ගන්නේ ඔය ටිකමයි. අඤ්ඤත්ත තමන්ගේ సంతානේ පහළ වෙන ධර්ම එකක් තියෙනවා ඒ ටිකම අනිත් අයගේ సంతානෙත් පහළ වෙන රූප මේ ඒ කියන්නේ රූප 28යි චෛත්‍ය මේ ධර්ම 52යි සිත් 89යි හැබැයි ඒකේ අර අධ්‍යත්ත බහිද්දා ධම්මා කියලා ගන්නකොට ගන්නේ නෑ නිර්වාණය අනිත් අයගේ හිතේ පහළ වෙනවා නිර්වාණය තමාගේ හිතේ පහළ වෙනවා නිර්වාණය කියලා ගන්න ඇති නිසා ඒතන ගන්නේ සිත් 89යි චෛත්‍ය 52යි මේ රූප 28 පමණයි මේක ඒ තරම්ම තේරුම් ගන්නට මේ කියන්නේ අමාරු වෙන එකක් නෑ මේක ස්කන්ධ වලට දාලා හැම බලනකොට තමයි පොඩ්ඩක් අපිට තේරුම් ගන්නට වෙන්නේ ඒක නිසා ඒකේ විදිහට අපි තේරුම් ගනිමු මම හිතන්නේ මේක වැඩි වේවිවද්ද දන්නේ නෑ මෙහෙම කියලා මම දෙකක් කිව්වා හොඳයි අපි ඊළඟට තියෙන කොටස සාකච්ඡා කරන්න ඉස්සර වෙලා මම මේ වෙලාවේ මේ පින්වත්තුන්ට තවත් මොනවා හරි කරුණු කාරණා ටිකක් මේ කියපු දේවල් වලට එක දැනගන්න එහෙම තියෙනවා නම් ඒ ටික දැනගන්න මේ පින්වත්තුන්ට ප්‍රශ්න අහන්න මම අවස්ථාව සලසලා දෙනවා මේ වෙලාවේ. ඉතින් අපි බොහෝම මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා සෑම දිනාටම මේ පොඩ්ඩ කියලා දෙන මේ ටික කියලා දෙන මේ ධර්ම අහලා ධර්ම ගැන හිතලා මම මෙනෙහි කරලා ඒ වගේම ඒ බණ හිතන ධර්මයේ අහන හිත හරියට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් එක නැගිටිනකොට ජීවත් වෙනකොට සැතපෙනකොට ඒ හිත ඒ කන බුදුරජාණන් වහන්සේට නිකන් පාවරලා වගේ තියෙන්නේ. තමන්ගේ හිතේ අයිතිකාරයා තමන් නොවන තමන්ගේ කනේ අයිතිකාරයා තමන් නොවන මේ බුදුරජාණන් වහන්සේ තමයි මේ හිතේ අයිතිකාර එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේටයි මේ හිත පවරා තියෙන්නේ කියන මේ හැඟීම ඇති වෙනවා. ඒ නිසා මේ පින්තුන් ගොඩාක් සතුටු වෙන්න තව තව මේ කියනා වූ කරුණ තේරුම් අරගෙන භාවනා මානසිකාරයේ දියුණු කරගෙන ඒ කාන්තියෙම ඒ පරම ශාන්ත වූ පරම සූක්ෂම වූ පරම පවිත්‍ර වූ සත්පුද්ගල ආත්ම ජීව තමාද අනිත්‍යද ඒ වගේම උසස් පහත් ප්‍රභේද නැති ඒක ලක්ෂණ වූ ශාන්ත වූ නිර්වාණ ධාතු අවබෝධ කරගන්ට සෑම දිනාටම ඒ කාන්තියෙන්ම මේ කුසල් මේ පින් මේ ධර්ම සාකච්ඡාව මේ ධර්ම චින්තනයේ ඒ කාන්තියම හේතු උපනිශ්‍රේ වේවා කියලා මම
මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ බොහොම පිං අපිට මේ කාරණා කියලා දුන්නට ස්වාමීන් වහන්සේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැනගන්න මේ පච්චුප්පන්නාරම්මන ධම්මා කියන තැනදී අභිඥා සිත් ඒකාන්ත සිත් ගණයට අයිති නොවන නා වගේ මට මේ මේ තේරුනේ මේ ඒ තේරුම් ගත විදි වැරද්දක් තියෙනවද දන්නේ සවිනාස්සර මට හිත කියන්නේ ඉතින් අභිඥා සිත්තරින් ඒකාන්තයෙන්ම වෙන දේ දැනගන්න නිසා ඒක ඒකාන්ත සිතක් වෙනවද කියලා වගේ ප්‍රශ්නයක් වතුනා සවිනා ඒකට පිළිතුරක් දෙන්න පුළුවන්ද වර්තමානයේදී වර්තමානයේදී ඒක ඒකාන්ත සිතක් හැටියට ගන්නේ නැහැ ඒක අනේකාන්තයි අභිඥා සිද්දක ඒකට හේතුව මේ අභිඥා සිද්දක ඒක ඒකාන්තයි කියලා කියන්නේ මහත්තයා ඒ අභිඥා සිද්දකෙන් වර්තමානයේ විතරක්මයි බලන්න පුළුවන් වෙන්නේ වර්තමානයේ දේවල් විතරක්මයි අරමුණු කරගෙන කෙරෙන්නේ වර්තමානයේ දේවල් විතරක්මයි ඒකට පේන්නේ කියලා ගත්තොත් විතරයි ඒ අභිඥා සිද්දක ඒකාන්ත වෙන්නේ ඒකෙන් අතීතයත් පෙනෙන නිසා ඒකට වර්තමානයත් පෙනෙන නිසා ඒකට අනාගතයත් හරවපු ගමන් පෙනෙන නිසා ඒක තුන් කාලයේ මේ පැත්ත හරවන පැත්ත පේන නිසා ඒකදී ඒක අනේකාන්ත ධර්ම හැටියට තමයි වර්තමානයේදී ගණන් ගන්නෙ තිරුවන් සරණයි තිරුවන් සරණයි සමිනාස්සේ සමාවෙන්නේ එතකොට අනාගත ආරම්මන ධම්මාවලදී අභිඥා සිත් එතන ගන්නෙත් අනේකාන්තද ඒකාන්තද සමිනාස්සේ එතනදී මන් ලියාගෙන තියෙන විදිහට ඒකාන්ත ස්ථකතියේ තමයි අභිඥා සිත් ලියාගෙන තින්නේ ඒ කියන්නේ ඒකෙදි අනේක අනාගත ධර්මයන් සම්බන්ධයෙන් ගත්තාන් පස්සෙත් ඒවා මේ ගණන් ගන්නේ අනේකාන්ත ධර්ම හැටියට ඒකාන්ත නෙවෙයි ඒ කියන්නේ දැන් ඒකෙදිත් හිතන්න ඕනි මහත්තයා අභිඥා සිද්දකට පේන්නේ අභිඥා සිද්දකින් අරමුණු කරන උට ඒකට පේන්නේ අනාගතයේ විතරමයි අනාගතයේ දේවල් විතරමයි පේන්නේ අනාගතයේ දේවල් විතරමයි බලන්න පුළුවන්කම තියෙන කියන එක ගත්තොත් විතරයි ඒක අනාගතයේ සම්බන්ධයෙන් ඒකාන්ත වෙන්නේ ඒකට අනිත් පැත්තත් තේරෙන නිසා අනාගතයේ දෙයක්වත් ගන්නෙ අනේකාන්ත ධර්ම ස්වභාව හැටියටයි අවසරයි ස්වාමීන් වහන්සේ ඒකදී අර මම හිතන්නේ ස්වාමීන් වහන්සේ විස්තර කරනකොට ඒකාන්ත වශයෙන්ම කියලා තමයි විස්තර වුණේ ඒකයි ප්‍රශ්නේ ඇති වුණේ අර ওই වචනේ පැතුණා වෙන්න ඇති ස්වාමීන් වහන්සේට අර අනේකාන්ත කියන උනට ඒකාන්ත වශයෙන් කියලා තමයි මේ විස්තරේ ගියේ තේරුම් ගන්න මම හිතන්නේ එහෙම වෙන්න ඇති මගේ මේ මේ එහෙම එකක් තියෙනවා මේ මම හිතන ඒ ඒක ළඟින් ඔහොම එකක් තියෙනවා මේ බණ කියනකොට මේ මම සමහරලාට පොඩ්ඩක් වචනයක් දෙකක් ඒකට යනකොට මට නිකන් ඉඟිය වැටෙනවා මේක කියුවේ මේකට ආවල් එකට නෙවෙයි නේද කියලා හැඟෙනවා. එහෙම හැඟිච්ච ගමන් මම පොඩි කරෙක්ෂන් එකක් දෙනවා. හැබැයි සමහර වෙලාවට බණපටි වල මේ ඒ කියන්න දෙයක් තියෙන එකට පොඩ්ඩක් වචනේ වෙන එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒකින්ද මම සමහරලාට මම මේ ඒක අහලා දැනගත්තොත් නම් මම ඒක කරෙක් කරලා තියෙනවා. ඒ වගේ මේ දැන් පටවිය ධාතුව මෙහෙමයි කියන්න ඕන පටවි ධාතුව ගැන විස්තර කරන ගමන් ඒකට මොකක් හරි ළඟක් තියෙනවනේ ධාතුව ආපෝ ධාතුව විතර කියවෙන ඒක නිසා ඔය වගේ එකක් තමයි අපිට වෙන්න ඇත්තේ නැත්තම් මේ අනේකාන්තයි මහත්තයා දැන් ඒක තේරෙනවනේ දැන් ඒ කියන්නේ ඔෆිස් වෙනස ඒකාන්තයි නම් අනාගතයට ඒකාන්තයි නම් ඒකෙන් පේන ඒක විතරයි වර්තමානයට ඒකාන්තයි නම් ඒකෙන් පේන ඒක විතරයි අනිත්‍ය ඔක්කොම අනේකාන්තයි. තේරුවන් සරණයි. අවසර ස්වාමීන් වහන්සේ මගේ ප්‍රශ්නේ අර කලින් මේ අතීත ආරම්මන ධර්මවලදී චෛතසික 47යි අනාගත ආරම්මන ධර්මවලදී චෛතසික 50ක් අරන් තිනවා. ඒකේ මොකද්ද ස්වාමීන් වහන්සේ වෙනස? ඒක ඒ හිත් වල වෙනසක් වෙලාද නැහැ. ඒ වුණාට මේ චෛතසික වල වෙනසක් වෙලා තියෙන්නේ මොනවාද හේතුව කියන එක පැහැදිලි කරගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අනා අතීතාරම්මන ධම්මා කියනකොට අපි ගත්තේ අතීතාරම්මන ධම්මා කියනකොට ගත්තේ චෛතසික ධර්ම 47ක් ගත්තා එක විදිහකට ඒ ගත්තේ
මේ අර අනේකාන්ත ධර්මත් එක්ක වැඩ කිරීමේදී අනේකාන්ත ධර්මත් එක්ක වැඩ කිරීමේදී ගත්තා 47ක් ඒකාන්ත ධර්ම කියලා කිව්වේ මේවයි දැන් ඔය මේ ඒකේ අතීත ආරම්මන ධර්මවල විඥානං විඥානං ඡායතනේ සහ නේව සංඥා නා සංඥායතන සිද්දිකත් එක්ක වැඩ කරන ඡායතිසික ධර්ම 30ක් තියෙනවා ඒ 30 ඒකාන්ත සෙට් එකට යනවා ඊට පස්සේ අර කාම ජවන් ඔය කාමාවචර සිත් 29ක් තියෙන ඒ tikai අර ඒ වගේ වැඩ කරන සදාලම්මන දෙක අභිඥා දෙක ඒකත් එක්ක ගනුදෙනුවක් කරන එකට වැඩ කරන්නා වූ චෛතසික ධර්ම තිබෙනවා 47ක් ඒක ඒ ටික යනවා හැබැයි ඒක ඇර හිත්වල වැඩ කරන්නා වූ ගණනේ හැකේටයි ඔක ගන්නෙ වර්තමානයේට යනකොට ගන්නේ වර්තමානයේට යනකොට ගන්නේ මේ චෛතසික ධර්ම 50යි අපි බලමු ඇයි ඒක 50 වෙන්නේ කියලා. ඒක වෙන්නේ මහත්තයා ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ආයෙත් අර ආයෙත් වචනයක් පැටුණාද කොහෙද මේ වර්තමානයේද අනාගතයේද? අනාගතේ නේද? 50ක් වෙන්නේ. අනාගතේ. ඔව්. අනාගතේ තමයි. අනාගතයේ 50ක් වෙන්නේ මෙහෙමයි. දැන් මේ දැන් 47ක් වුණානේ එක තැනක. 47ක් උනේ මේ 47ක් වෙන්න හේතුව අයින් කරපු චෛතසික ධර්ම 7 5ක් තමයි 50 52කින් මේ සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීවය ඔය තුන් දෙනා අයින් කරා ඊළඟට කරුණාව අයින් කරා මුදිතාව අයින් කරා අතීතේට ඇයි එහෙම කරේ අපි සම්මා වාචාව සම්මා කම්මන්තේ සම්මා ආජීවය කියන ඒවා පාවිච්චි කරන්නේ සිල් හැටියටනේ සම්මා වාචාව පුරනවා එතකොට අතීතයට අපිට සම්මා වාචාව බෑ කරන්න බෑ මේ අතීතයේ සිද්ධ වෙච්ච සිදුවීමකට කියලා දැන් වැඩේ කරන්න බෑ ඒක නිසා අතීතය වෙනුවෙන් සීල් රැකීම සම්මා වාචාව ගහන්න බැරි නිසා අතීතයේ වෙනුවෙන් සම්මා කම්මන්තේ බැරි නිසා අතීතයේ වෙනුවෙන් සම්මා ආජීව බැරි නිසා අතීතයේ ඉන්න සත්වයන්ට කරුණාව පාන්න බැරි නිසා අතීතයේ ඉන්න සත්වයන්ගේ දියුණුවට මුදිතා පාන්න බැරි නිසා ඔය පහම අයින් වෙනවා මේ ඔය අතීත ආරම්මන ධම්මා කියන එකේ අනාගතයට ගත්තයින් පස්සේ තියෙන්නේ අනාගතය සම්බන්ධයෙන් මේ අර මොකක් හරි දෙයක් වෙන්න යනවා නම් ඒකෙන් වලකින ස්වභාවය තියෙනවා දැන් මම මේ තව ඩිංගකින් මම මේ විදිහට කරොත් මේ විදිහට දෙයක් මේ මනුස්සයාට වෙනවා එහෙම නැත්නම් මම මෙතනින් මේ අපි හිතමු පාලමක් තියෙන ලීයක් දැම්ම මේක ඇද්දොතේ මේ මනුස්සයාට අනතුරක් වෙනවා. ආනිතුට අනාගතය සම්බන්ධයෙන් කරුණේදී එතනදී සම්මා කම්මන්තිය තියෙනවා. සම්මා වාචාවක් තියෙනවා. අනාගතයේ වැඩවලදී සම්මා ආජීවයක් තියෙන නිසා ඒකෙදී ඒ තුන් දෙනා ඉන්නවා. හැබැයි අපිට වෙන්නේ ලබ සතියේ සත්‍යයේ උපදිනවා ඒ සත්‍යයා සුවපත් වේවා ස්වාමීන් වහන්සේගේ ලයින් එක ඩ්‍රොප් කරලා වගේ තේන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඩිස්කනෙක්ට් වෙච්ච වෙලාවේ මේ සම්බන්ධ වෙනකන් අප සාකච්ඡාව කියදෙන පොඩි ඒකෙදි මතුවෙන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ දැන් අර ජයන්ත මහතා අර ප්‍රශ්නෙට උත්තර දීලාම විස්තර කරන්න දුන්නා හරිනේ ඊළඟ ප්‍රශ්නේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වේ අනාගතයේදී ළමෙක් ඉපදුනොත් කියන එක යාට කියලා එනකොට තමයි ඩිස්කනෙක්ට් උනේ ඉස්සරේ කරලා ප්‍රශ්න අහන්න ඕනේ. ඔව් ඒකේ තියෙන්නේ අපි හිතමු ලබන සත්‍යයේ සත්‍යයක් උපදිනවා ඒ සත්‍යයේ අසුපත් ඒ සත්‍යයට කරුණාව කියන එක කරුණාව දක්වන එක නෙවෙයි. ලබන සත්‍යයේ සත්‍යයක් ඇති වෙනවා ඒ සත්‍යයාගේ දියුණුව දැකලා මම සතුටු වෙනවා මුදිතා වෙනවා කියන එක නෙවෙයි. ඒක නිසා කරුණාවයි මුදිතාවයි දෙක කියන්නේ අප්‍රමඤ්ඤා ධර්මතා දෙක.
අනාගතයට සම්බන්ධයෙන් වැඩ කරන්නේ නැති නිසා ඒ දෙක වර්තමාන මේ අනාගත ආරම්මන ස්වභාවයෙන් අපි අයින් කරනවා හැබැයි වර්තමානයේ අනාගත සම්බන්ධයෙන් අර හික්මීම තියෙන නිසා මේ අනාගතයට වෙන විපත් වළක්වන නිසා විරති තුන ගණන් ගන්න නිසා තමයි වර්තමානයට 50ක් හැදෙන්නේ අතීතයට 47ක් හැදෙන්නේ. ඔව් ඊළඟ ප්‍රශ්නේ අහන්නකො. පද්මසිරි මහත්මයා ඒක ප්‍රශ්නේ නැගුණා හොඳයි පද්මසිරි මහත්මයා. අවසරයි හම්දුනේ අභිඥා අභිඥා කියන ධර්මතාවය වර්තමානයට යොදනකොට ඒකාන්ත බවක් දැනෙන්නේ නැහැ. මොකද වර්තමානයේ සිදුවීමට අභිඥාවෙම ඒකාන්ත බවක් දැනෙන්නේ නැහැ. ඒ වගේම අතීතයේ සිදු වුණු ධර්මතාවය සිදු වුණ කාරණයක් අරමුණු කරනකොට අපි ඒතනත් ඒකාන්ත බවක් ඇත්තේ නැහැ කියලා හිතන්නේ. නමුත් අනාගතයේ තාම සිදු වෙලා නැති දෙයක් නොසිදු වූ දෙයක් සිදු වෙන බව ඒකාන්තයෙන් අභිඥාවෙන් දැනගන්නවා කියනකොට එතන ඒකාන්ත බවක් තියෙනවා. ඒක හින්දා අනාගතයේ ආරම්භය අභිඥා ඒකාන්ත වශයෙන් අනිත් අතීත සහ වර්තමාන කියන දෙකේදී අනේකාන්ත වශයෙන් සැලකෙන එක නිවැරදි කියලා අදහස් කරොත් ඒක නිවැරදි යම්දරුනේ. ඒක තියෙන්නේ මහත්තයා අභිඥා සිත් දෙක යන කුමක්දයි කියලා දන්නවද? මම හිතන්නේ ඔව් අපි බලමු. මේ අභිඥා සිත් දෙක දැහැකට තියෙන එක හරි හොඳයි. මේ අභිඥා සිත් දෙකේ කියලා ගණන් ගන්නේ මේ අභිඥා ධර්මයි අභිඥා සිතුයි වෙනස්. මේ අභිඥා කියලා කියන්නේ විශේෂිත ඥාන පරාස, ඒ කියන්නේ ප්‍රඥා ගුණයක්. ඒකෙන් කෙරෙන්නේ ප්‍රධාන වශයෙන් කෙරෙනවා කරුණු පහක්. ඒ තමයි ඉර්ධිය පාන්ත අවශ්‍ය වූ කල මේක තේරුම් ගන්නට දන්නවා තමයි. නමුත් මෙතනදී කියන්න සිද්ධ වෙනවා ඉර්ධියක් විශේෂිත හැකියාවක් සිද්ධ කරන්න අවශ්‍ය වූ කල මේ ඉර්ධියට පාවිච්චි ඉර්ධිය ඉද්ධිවිදයට පාවිච්චි කරන නුවණක් තියෙන ඒකට කියනවා ඉද්ධිවිදේ ඥානය කියලා. ඊළඟට දුරතිනාවුදයක් අහන්ත අවශ්‍ය වූ කල සියුම් වූ සද්දයක් අහන්ත අවශ්‍ය වූ කල පාවිච්චි කරන නුවණක් තියෙන දැනගන්න ගතියක් වෙන එකට දිබ්බ සූත කියලා කියනවා. අනිත් කෙනාගේ හිතේ පහළ වෙන දෙයක් දැන ගැනීම සම්බන්ධයෙන් යොදන්නා උදේට කියනවා චේතු පරිය කියලා. පරචිත්ත විඥානඥානය කියලා කියනවා. පෙර සිද්ධ වෙච්ච දෙයක් බැලීමේදී පෙර සිද්ධ වෙච්ච දෙයක් හිතීමේදී මෙනෙහි කිරීමේදී කරන වැඩේට කියනවා පුබ්බේ නිවාසය කියලා. ඊළඟට දැනට සිද්ධ වෙන දෙයක් සහ අනාගතයට සිද්ධ වෙන දෙයක් සම්බන්ධයෙන් බැලුවෙන් පස්සේ ඒකට කියනවා දිබ්බ චක්කු කියලා. මෙන්න මේ ඉද්ධිවිද දිබ්බසෝත චේතුපරිය පුබ්බේ නිවාස දිබ්බ චක්කු කියන බලපෑම ඇති වෙන්නේ එක තැනකයි කේන්ද්‍රීය වෙන්නේ. ඒ ධර්මතා පහ ඒ බලපහ ඥාන පහ කේන්ද්‍රීය ස්ථානයේ තමයි මේ හතර ධ්‍යාන ක්‍රම හතරේ හැටියට ගත්තොත් චතුත ධ්‍යානෙ විස්තරාත්මක ක්‍රමයේ හැටියට ගත්තොත් එහෙම පංචම ධ්‍යානෙ. මේ චතුත ධ්‍යානෙ හෝ පංචම ධ්‍යානෙ අපි අභිධර්මයේ පාඩමක් කරන නිසා අපි ගමු මේක පංචම ධ්‍යානෙ කියලා. පංචම ධ්‍යානෙ තමයි මේ ඥාන පහම ඇතිවෙන්න මධ්‍යස්ථානේ කේන්ද්‍රස්ථානේ. හේතුව ඒකේ තියෙන්නේ සති උපේක්ඛා ධර්මතා දෙක. එතකොට මේ ඉද්ධිවිදේ කියලා එක ඇවිල්ලා පහළ වෙන්නේ කුසලයක් හැකේට හරි ක්‍රියාවක් හැකේට හරි ඉද්ධිවිදේක දැන් ඉද්ධිවිද ඥානය පහළ වෙන්නේ කුසලයක මේ විපාකයක් හැටේ නෙමෙයි. කුසල බලයක ධ්‍යාන කුසලයක පංචම ධ්‍යානයේ කුසල සිතේ විපාකයක් හැටියට නෙවෙයි ඉද්ධිවිදේ පහළ වෙන්නේ. පංචම ධ්‍යාන සිතේ විපාකයක් හැටියට නෙවෙයි දිබ්බසෝත්තේ පහළ වෙන්නේ. පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙවෙයි චේතුපරිය පහළ වෙන්නේ. පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙවෙයි පුබ්බේ නිවාසස්තුන සිතේ. පංචම ධ්‍යානයේ විපාකයක් හැටියට නෙවෙයි දිබ්බචක්කුඥානය.
හැම වෙලාවෙම මේ මේක පෞ පුතජ්ජනේ බලනවා නම් පංචම ධානයේට බැහැලා එයා ඒ පංචම ධානයේට බැහැලා පංචම ධානයෙන් ගොඩ වැදිලා හරවනකොට ඒක එයාට කුසල සිතක් වෙනවා ඒකෙන් තමයි එයා අතීතයට හරවන්නේ පුබ්බේ නිවාසානුස්සති ඥානේ හර ඒ වගේම මේ අනාගතයට හරවන්නේ දිබ්බ චක්කු ඥානේ හර වර්තමානයේ දිබ්බ සූතේ හර වර්තමානයේ දිබ්බ චක්කු හර වර්තමානයේ දිබ්බ චක්කු හර අනාගතේ එතකොට ඒ පුතඥයා ඕක ඔය පහම පුතඥයා මේ හසුරනකොට මෙයාට මේක කුසල් වෙනවා අතීතයේ වශයෙන් වෙන්න පුළුවන් අනාගතයේ වශයෙන් වෙන්න පුළුවන් වර්තමාන වශයෙන් වෙනවා හැම වෙලාවෙම මේක කුසල් වෙන නිසා ඒකට කියනවා පංචම ධාන මේ අභිඥා මේ පංචම ධාන කුසල් සිත කියලා දෙක රහතන් වහන්සේ ඉදිවිතින් බලනවා මේ ඉදිවිද කරනවා දිබ්බසෝත දා පාවිච්චි කරනවා චේතෝපරිය පාවිච්චි කරනවා පොබ්බේ නිවාසය දානවා දිබ්බ චක්කු දානවා එතකොට රහතන් වහන්සේගේ හිතේ පහළ වෙන අභිඥා සිත් හැටියට ක්‍රියාසිතක් වෙනවා ඒක නිසා මේ පංචම ධාන සිත අභිඥා වැඩ අභිඥාත් එක්ක වැඩ කිරෙන්ට යෑමේදී පෘතජ්ජනයාට කුසල් වෙනවා රහතන් වහන්සේට ක්‍රියා වෙනවා ඒ වගේම ආර්යයන් වහන්සේටත් කුසල් වෙනවා මේ සෝවාන් සකදාගාමී අනාගාමී ඕක නිසා තමයි අභිඥා කුසල් දෙක කියලා කියන්නේ මේක ඇවිල්ලා මේ කරුණ පහ ගත්තා ඊට පස්සේ අතීතයට අනාගතයට වර්තමානයට තුන් කාලයකම ඈඳෙන නිසා ඒකාන්ත නොවි මේවා අනේකාන්තයි තේරුවන් සරණයි අතීතාරම්මන ඔක මම මෙහෙම කියන්නම් අහපු එක හොඳයි මේ දැන් බලන්නකෝ මේ මේ කරලා තියෙන වැඩේ මෙතන මේ දැන් අරූපාවචර ධාන සිත් හතරක් තියෙනවනේ ඕකේ තියෙනවා මේ කුසල් සිත් හතරයි විපාක සිත් හතරයි ක්‍රියා සිත් හතරයි කියලා එතකොට මේ මේකේ මෙතන අරන් තියෙන්නේ අතීතාරම්මනා ධම්මා කියන තැන අරන් තියෙන්නේ මේ හිත් දෙකක් විතරනේ ඒ හිත් දෙක ගන්ත මේ හේතුවක් වෙනවා ඒක ඇවිල්ලා ගන්නේ ආකාසාන දැන් අරූපාවචර වැඩි පටන් ගන්නෙම පංචම ධානයට ගිහිල්ලා අරූපාවචර කරන්න යනකොටම පටන් ගන්නෙම ආකාසානං ඡායතනෙනේ. ඉතින් ඒකට මොන කතාවක්වත් මේකේ ඇඳලා නැහැ. ඊට පස්සේ කෙලින්ම යනවා විඥානං ඡායතනෙට. විඥානං ඡායතනෙ සිත් තුනක් තියෙනවා. ඒ සිත් තුන තමයි මේ එකක් කුසල් එකක් විපාක අනිත්‍යක ක්‍රියා. එතකොට විඥානං ඡායතන සිත් කුසල විපාක ක්‍රියා. ඊට පස්සේ යනවා අර මේ නේව ආකින්චඤ්ඤායතනෙට යන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කියන්නේ කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියලා සලකන එක නෙවෙයි ගන්නෙ නත්ති කිංචි කියන එක නෙවෙයි ගන්නෙ නේව සංඥා නා සංඥායතනෙට. නේව සංඥා නා සංඥායතනෙ කියන්නේ එතන මේ නේව සංඥා නා සංඥායතනෙයි මනස මේ එක මේ සංඥාව ඇත්තේ සංඥාව නැත්තේ කියලා බලන්නේ හැම වෙලාවෙම ඒ එකම තියෙනා වූ අතීතය මෑත ක්ෂණ අතීතය ආන්න ඒක නිසා තමයි මේ ඒක තියෙනවා කුසල සිත නේව සංඥා නා සංඥායතන කුසල සිත විපාක සිත ක්‍රියා සිත ආන්නේ ඒක නිසා තමයි ඒක ඒ විදිහට
කුසල් සිත් ඒකෙන් තුනයි මේ සිත් තුනක් තුනක් අරගෙන සිත් හයක් වෙන්නේ මහත්ය. සේරුවන් සරණ. ස්වාමීන් වහන්සේ එතන තව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ කොහොමද මේ විශේෂයෙන් මේ නේව සංඥා නාසඤ්ඤා වගේ තන විපාක සිත කියලා දැන් මම සමහර වෙලාවට තේරුම් ගන්න හිටි විපාක සිත කියන්නේ ඇත්තටම උත්පත්තියක් සිද්ධ වෙන වෙලාවේ පහළ වෙන සිත වගේ එකකුත් හිටුණා ඒක වැරද්දක් තියෙනවා ඇති සමහර විට ඒක හරි ගස්සන්න ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් විඥානං ඡායතනේ කියන තැනදී විඥානේ අනන්තයි කියලා ඒ සංඥාවෙන් ඉන්න බව තමයි මෙතිකල් අහලා තියෙන්නේ එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ එතකොට එතනදී අතීතයක් ගැන හිතන්නේ කොහොමද කියලා කියන්නේ ඒක වෙන්නේ මහත්තයා පංච මධ්‍යානයේට ගොඩ වැදුනෙන් පස්සේ පංච මධ්‍යානයේ තිබෙන්නා වූ ආරම්මණයකි ඇතුලෙන් ගන්න ආකාශ සංඥාව තමයි ආකාසානං ඡායතනයේ හැටියට ගන්නේ මේ තියෙන අහස නෙවෙයි එතකොට ඒ එයාට හිතින් අහසක් මවන්ට නෑ මතුවෙච්ච හැඟීමකයි පවත්වාගෙන තියෙන්නේ කිසිවක් නෑ අහස සංඥාව විතරයි තියෙන එක කියලා දැන් අහස සංඥාව විතරයි අහස විතරයි කියන එකේ හිත පවතිනවා එතකොට එයා එහෙම පවත්වාගෙන ඉඳලා පස්සේ ඒකින් අනිත් දෙවෙනි ධ්‍යානයේ යන්නේ ආකාසානංචායතනින් පස්සේනේ ඒ ආකාසානංචායතනින් පස්සේ යනකොට එය හැම වෙලාවෙම විඥානේ බලන්නේ විඥානේ දකින්නේ ආකාසඤ්ඤාංචායතනෙට බේස් කරලා ඒ කියන්නේ අහස අනන්ත ආකාශේ අහස අනන්තයිනේ අනන්ත ආකාශයේ අහස විතරයි තියෙන්නේ අනන්ත ආකාශයේ කියලා ගිහිල්ලා දැන් ඊට පස්සේ මොකද කරන්නේ එයා අනන්ත ආකාශය කියන එකෙන් ගොඩ වෙනවා විඥානේ අනන්තයි කියන එකට විඥානේ කියන එකකින් ගන්න විඥානේ අනන්තයි කියලා බේස් කරන්නේ ආකාශයේ දැනගත්ත ඒ වගේම ආකාශයේ පැත්තට හැදලා තියෙන විඥාණයෙන් තමයි එයා විඥාණය අනන්තයි කියලා ගන්න. එතකොට විඥාණ හැම වෙලාවෙම මේ තව එකක් තියෙනවා මහත්මය මෙහෙම. අපිට අපේ මේ දකින්න ඇහෙන් දකින්ට බෑ ඇහැම. හැම වෙලාවෙම මේ ෂණපච්චුප්පන්නේ කියන එකෙන් වර්තමානයේ හැම වෙලාවෙම වර්තමානයේ දෙයක් බලන්න බෑ හේතුව වර්තමාන සිත මොකට හරි ක්‍රියාවෙකින් පවතින නිසා අපි හැම වෙලාවෙම මේ වර්තමානයේ කියලා දැනටයි තියෙනවා කියලා ගණන් ගන්නේ මේ වර්තමානයේ අතීතයට පැනලා වර්තමානයේ ඉඳලා අතීතයට පැනලා යන මේ චිත්තක්ෂණ දෙක තුනේ තියෙන ටික තමයි මේ අපි ගන්න මේ වර්තමානයේ හැටියට. එතකොට මේ කිසිම කෙනෙකුගේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ, පස්සේ බුදුරජාණන් වහන්සේගේ, මහරහතන් වහන්සේලාගේ සියලු පුතර්ජණයන්ගේ කිසිම කෙනෙකුගේ හිත වර්තමානයේ දකින්නා වූ වර්තමානයේ අරමුණු කරන්නා වූ දෙයකට අනුතුරු වෙන එකක් අරමුණු කරන්නේ නැහැ. එහෙම කිව්වන් පස්සේ ධර්ම විරෝධී වෙනවා. එතකොට හැම වෙලාවෙම වර්තමානයේ බලන්නේ ඒ එක්කම එහා පැත්තට පැනගෙන යන එක. විඥානේ අනන්තයි කියලා දකින්නේ මේ දැනගන්නා විඥානේ අනන්තයි කියලා දකින්නේ මේ දැකගෙන බලාගෙන පැනලා යනවා විඥානේ. එතකොට ඒක ස්වයෙන් අතීත වෙලා. ආන්න ඒක නිසා තමයි කියන්නේ අතීත ආරම්මන ධම්මයි කියලා විඥානං ඡායතනෙ. බොහොම සරලවමනස්සෝපි. සරලවසෙතනද මෙහෙම තේරුම් ගත්තනම් එක හරියද කියලා හිතුණා මේ ආකාශය අනන්තයි කියලා දැක්ක විඥානේ තමයි අනන්තයි කියලා ගන්නෙ නේද? එතකොට සරලවමනස්ස එහෙම බලද්දි. ඇත්ත වශයෙන්ම මහත්තයා පළමුවෙන් පටන් ගන්නේ ඔය වැඩේ පළමුවෙන් පටන් ගන්නේ විඥානං ඡායතනෙට ගොඩ වෙන්නේ ඒකෙන්.
විඥානංචායතනේ කියලා දැන් දැන් මේ රූපකයක තිබිච්ච රූපකයක ගැට ගහලා තිබිච්ච රූප සංඥාවක තිබිච්ච මේ ආලෝක සංඥාවක රූප සංඥාවක තිබිච්ච හිතක්නේ පංචමධ්‍යාන හිත. එතකොට ඒ රූප සංඥාවෙන් ආලෝක සංඥාවෙන් අහක් කරලා මේ හිත ගිහිල්ලා පටල කරනවා ආකාශ සංඥාවක. ඊට පස්සේ ආකාශ සංඥාවේ හොඳට හිත පටල කරලා ඒකේ මේ තරව් කරලා ඒකේ තහවුරු කරලා ඒක තියාගෙන ඉන්නකොට එතන තියෙන්නේ මේ ක්‍රියාකාරිකයා විඥාණය. ඒකට ඒ විඥානේ ක්‍රියාකාරීයට යටත් වෙන දේ තමයි ආකාශ කියන ගුණේ සංඥාව. ඒ අවසානයේදී කරන්නේ මොකද්ද? මේ අහස සංඥාව කියන එක දැනගන්නේ අනන්ත ආකාශයේ දැනගන්නේ මොකෙන්ද? ආකාශයටම බෑනේ. ඒක නිසා අනන්ත ආකාශයේ කියලා දැනගන්නේ මෙන්න මේ හිතයි, මෙන්න මේ විඥානය. ආකාශයේ යන්තරං අනන්තද, ඒ තරම් මේ විඥානය අනන්ත. හේතුව අනන්ත ආකාශය දැනගන්නේ අනන්ත විඥානයක් තියෙන හින්දායි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ අනන්ත ආකාශයට සාපේක්ෂව අනන්ත විඥානය අල්ල ගන්නවා. පටන් ගන්නෙ ඕක නිසා ওই විදිහයි. ඒක නිසා අපි හිතමු විඥානය අනන්තයි කියලා. විඥානය ගැන හිතුවොත් එහෙම විඥානය අනන්තයි කියලා හිතන්නේ අපි දැන් බලන්න මෙහෙම. ආකාශය අනන්තයි. ආකාශයේ අනන්ත වූ ආකාශයට සාපේක්ෂව ඒක දකින්නා වූ විඥානය අනන්තයි. ඒ විඥානේ අනන්තයි කියලා එහෙනම් ඒකාන්තයෙන්ම මේ විඥානේ අනන්තයි කියලා හිතනකොටම ආකාශ සංඥාවත් එක්ක විඥානේ අතීතය යනවා. විඥානේ ගැන හිතන එකත් එක්ක විඥානේ අතීතයට යනවා. ඒක නිසා ඒ දෙපැත්තෙන් කොයි පැත්ත බැලුවත් ওই දෙකම අතීත ආරම්මන වෙනවා මිසක වර්තමානයට දැසගන්නේ බොහොම විස්සම. ඒක හොඳටම තේරුණා. ඒ විදිහම පොඩ්ඩක් මේ නේම සංඥාන සංඥා චින්තන මොන අතීත ආරම්භනේද ගත්තේ කියන එකත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ පොඩ්ඩක්. නේම සංඥාන සංඥා චින්තනයේ තියෙන වැඩි මෙහෙමයි. ඒකේ තියෙන්නේ මේ ඒක කරන්නේ අර විඥානං ඡායතනෙට ගිහිල්ලා විඥානං ඡායතනෙන් ඒක අයින් කරන මේ විඥානය ඇත්ත වශයෙන්ම විඥානයක් නැහැ කියලා. ආකාශයක් නැහැ, විඥානයක් නැහැ කියලා මේක මේ වෙන පැත්තකට යනවා. ඉතින් දැනගන්නවා හැරෙන්න වෙන එකක් නැහැ. වෙන එකක් නැහැ කියන හැඟීම ගන්නවා. ඊට පස්සේ විඥානයට ගහලා එළවනවා වගේ. එමේ එතකොට ඉතුරු වෙන්නේ නිකන් සංඥා මාත්‍රයක්. සංඥා මාත්‍රයක් විතරයි. ඒ අරමුණු කරන්නේම සංඥා මාත්‍රයක්. ඇත්ත වශයෙන්ම එකට හිතක් තියෙනවා. සංඥා මාත්‍රය අරමුණු කරන හිතක් තියෙනවා. ඒකට තමයි කියන්නේ ආකින්චඤ්ඤායතන කුසාලසිත විපාකසිත ක්‍රියාසිත කියලා. ඒකෙන් කරන්නේ සංඥාවක් ගන්න. සංඥාවක් මොකක්වත් නැහැ කියන සංඥාව. මොකක්වත් නැහැ. ආකාශ සංඥාව ලැබුණාන් පස්සේ විඥාන සංඥාව ලැබුණාට පස්සේ ඉතින් තියෙන්නේ මොකක්වත් නැහැ කියන සංඥාව. මොකක්වත් නැහැ කියන හැඟීමේ ඔන්න බැහැගෙන පටලෙලා රැඳිලා හිත පවතිනවා. එතකොට මේ තියෙන්නේ යම්තරම් ආකාශය තිබුණාද අනන්තයට ඒ තරමට දැනගන්නා වූ විඥානයක් තිබුණා. විඥානය අනන්ත වුණා. ඊට වඩා බැලුවාන් පස්සේ මොකක්වත් නැහැ කියලා ඒ තරම් ප්‍රමාණයකටම කිසිම දෙයක් නැහැ. නැති සංඥාව. එතකොට ඒකත් කිසිම දෙයක් නැහැ, අනන්තයි. හැබැයි ඒ අනන්ත සංඥාව මේ නැත්ති කියන සංඥාව නත්ති කිංචි කියන ගතියේ කිසිවක් නැහැ කියන ගතියේ හැඟීම පස්සේ බහිනවා මේ මෙහෙම එකට. දැන් කිසිවක් නැහැ කියලා හැඟීමක් ආවා. කිසිවක් නැහැ කියන හැඟීමක් ආවා. ඒකට කියනවා මේ නේව සංඥා. ඔන්න කිසිවක් නැහැ කියලා සංඥාවක් ආවා. මොකක්වත් නැහැ. නේව සංඥා, න සංඥා. ඊට පස්සේ කිසිවක් නැහැ කියන නැහැ කියලා හිතනවා. එහෙනම් ඒ සංඥාව ඒ කිසිවක් නැහැ කියලා දැනගන්න හැඟව ගන්න සංඥාව
ඒ සංඥාව තියෙනවනේ. ඒක හින්දා කියනවා සංඥාව නැත්තේ නෑ. නේව සංඥා සංඥාවක් ඇත්තෙත් නෑ න අසංඥා. එහෙනම් ඒක න අසංඥා කියලා කියන්නේ අර සංඥාව නෑ කියලා දැනගත්ත සංඥාව තියෙනවනේ. ඒකට අල්ලනවා. ඒකකට හැම වෙලාවෙම ඒ සංඥාවක් නෑ කියලා දැනගන්න සංඥාව ගන්නවා අසංඥා කියලා. ඒක හැම වෙලාවෙම ගන්නේ වර්තමානයේ නෙවෙයි ඒ බැහැගෙන යන ළඟම තිබෙන්නා වූ නිකම් පඩිගැට්ටෙන් තමයි ඒක ගන්නෙ. ඒක නිසා තමයි කියන්නේ නෑව සංඥා නා සංඥා කියන එකේ මේ ඔය ඕක තියෙනවා කියලා. එහෙනම් සර්. බොහොම පින් සාමිනාස්සේ වන්දතම තේරුණා. එතකොට සාමිනාස්ස නේව සංඥා නා සංඥා ඇතනට හරි විඤ්ඤාණ හරි ගිය මේ ප්‍රශ්නේ නිතරම හුඟක් නිතරම කියන්නේ බෑ හුඟක් වෙලාවට ඉන්නේ එතකොට අතීත ආරම්භන එක නේද? එහෙනම් සර්. සාමිනාස්සේ අපිට ඇහෙන්නේ නැහැ. ආ පොඩ්ඩක් එනවා මයික් එක ඔෆ් නැහැ. ඒක වෙන්නේ දැන් කුසලයේදී කුසල චේතනාවේදී කුසල ආරම්භණයක පැහැදිලි. එතකොට අර මේ ක්‍රියාසිතත් පැහැදිලි. විපාකයේදී වෙන්නේ අපේතම මිනිසෙක් මේ කියන්නේ මිනිසෙක් තාපසතුමෙක් ස්වාමින් වහන්සේ නමක් මේ ආකාසානංචායතන හරි විඥානංචායතන හරි අකින්චඤ්ඤායතන හරි මොකක් හරි වඩලා අපවත් වෙනවා පිරිනු අපවත් වෙනවායි කියලා ඒ විලාබත එයාගේ ධානයේ තියෙනවා ධාන ශක්තිය තියෙනවා ධානයට සමවැදිලා නැති වුණාට ධාන ශක්තිය ධාන බලය තියෙනවා ඒ ධාන බලය නිසා අවසානයේදී එයාට මතුවෙන්නා වූ අවසානයේදී එයාට මතුවෙන තියෙනවනේ අර මේ තියෙනවනේ හිතට එන ආලෝක නිමිත්ත තියෙනවනේ අපි හිතමු ගති නිමිත්ත කියලා මේ අපි ඔකට කර්ම නිමිත්ත නෙමෙයි ගති නිමිත්ත කියලා ඒක පහළ වෙන්නේ ඔය විපාක සිතකින්නේ එතු මේ කුසල සිතකින්නේ ඒ පහළ වෙනදී හැම වෙලාවෙම එයාට පහළ වෙන එක රූපකයක් නෙවෙයි ආරම්මන මාත්‍රයක් ඒක පහළ වෙන විපාකයක් හැටියට ඒ විපාකේ හැටියට පහළ වෙන දේ හරියට නිකම් භවංගගත වුණා භවංගයේ දිගටම ගෙනියන්නේ දැන් ඇත්ත වශයෙන්ම ඔක තියෙන්නේ භවංගයක් වගේ භවංගේ දිගටම ගෙනියන්නේ එයා මෙතෙන් චුතින් අයින් කරලා ප්‍රතිසන්දිය අල්ලගෙන තියාගත්ත අරමුණේ නිසා ඒ අරමුණ නිර්මාණය කරගත්තේ විපාකයක් හැටියට නිසා තමයි ඒත් යන්නේ දිගටම අතීතෙන් ගත්ත ආරම්භණයයි එන කල්ම යන්නේ ඒකයි බොහොම පින් ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපේ කාල වේලාවත් බලලා අපි ඉදිරියට ස්කීන කොටසට යන්න පුළුවන් වෙයි ස්වාමීන් වහන්සේ මේ මුලින් කොටසේ අවසාන ප්‍රශ්නේ හැටියට පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඔබ වහන්සේ දැන් ඒ අර තාපසවරයෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් වගේ දේවල් සඳහන් කරා ඒ නේව සංඥා නා සංඥා යත්නේ පිළිබඳව සඳහන් කරනකොට එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ දැන් මේ අරූප ධ්‍යාන ලබා ගැනීම සඳහා බ්‍රහ්මචර්යය රකින්න ඕන කියන විදිහේ දෙයක් එතන මත වෙනවා ස්වාමීන් වහන්සේ ඒකටත් පිළිතුරක් දීලා ඊළඟ කොටස් ටිකම ඉන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් මහත්තයා මේ අරූපාවචර බ්‍රහ්මලෝකයේ බ්‍රහ්ම මනස හදාගන්න අරූපාවචර බ්‍රහ්ම මනස සකස් කරගන්න මේ බ්‍රහ්මචර්යාව හොද්දටම තියෙන්නේ අනිත්‍යවටත් හැබැයි නමුත් ඒකේ තියෙන විශේෂත්වය තමයි හැම වෙලාවෙම රූපයෙන් අයින් වෙච්ච සංඥාව හදාගන්න ඕනේ. මේ කියන්නේ අපි හැම වෙලාවෙම රූපාවචර බ්‍රහ්මලෝකයේ ගියත් එක්තරා සියුම් ස්වභාවයකට රූපයත් එක්ක ගනුදෙනු කරන මනසක් හැදෙනවනේ. ඒ කියන්නේ දැන් ආලෝක මාත්‍රයක් හැදෙනවානේ ආලෝක මාත්‍රනේ දැන් ආලෝක මාත්‍රත් එක්කනේ මේ රූපාවචර බ්‍රහ්මයෝ සකස් වෙන්නේ සහ ඒගොල්ලන්ගේ අරමුණු ඒගොල්ලන්ගේ කරුණා මෛත්‍රී ආදී දේව දැන් මේකෙදි වෙන්නේ ඒගොල්ලන්ගේ සංඥා මාත්‍රත් එක්කනේ ඊට පස්සේ ආකාසානංචායතන කියලා ආකාශ සංඥාවක් නේ විඥානංචායතන විඥානේ සංඥාවක් එක ගන්නවනේ කිසිවක් නැහැ කියලා ඊට පස්සේ සංඥා ඊට පස්සේ මේකේ තියෙන ඊටත් වඩා නාම ධර්මයන්ට ගැති වෙලා ගියා නාම ධර්මයන්ට ගොනු වෙලා ගියා වූ සහ ආකාශ සංඥාව ගොනුනගා ගත්තා වූ සංඥා ස්වභාව හතරක් එක තමයි අරූපාවචර ධ්‍යාන වැඩක. එතකොට කාම සම්පatti ඔක්කොම කාම ධර්ම ස්ත්‍රී පුරුෂ ළමා ලපටි ඉඩකඩම් ඔක්කොම තිස් ගණ දෙනු තියෙන්නේ මේ මොකද්ද රූප ආශ්‍රය කරගන්නේ.
ඉතින් ඒ රූපාශ්‍රය කරගෙන ගියේ හතෙන්ද යන්න නම් මේ ඒ කියන්නේ අපි හිතමු මෙහෙම මිනිස්සේ ගංගා ඉස්සුට යනවා නම් මෙයා ගිහිල්ලා ඇවිදගෙන 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 ගිහිල්ලා ගංගා අයිනට ගිහිල්ලා ගඟෙන් වැල්ල දිගේ වතුරට ගිහිල්ලා වතුරෙමුත් එහා ගොඩට ගියා වගේ තමයි මේ මේක. ඉතින් ඒ වගේ අනිවාර්යයෙන්ම බ්‍රහ්මචර්යාව තියෙන්න ඕනේ චේතනා මාත්‍රයක්වත් දෙන්න බෑ. ඒ හැබැයි චේතනා මාත්‍රයක් එන්නේ විදියක් නෑ. විදියක් නෑ කියලා කියන්නේ එයා රූපගරුක නෑනේ. ඒ කියන්නේ එයාට රූපයක් හිතාගෙන පුජ්‍යලයක් හිතාගෙන රූප සංඥාවක් හදාගෙන පුජ්‍යල සංඥාවක් හදාගෙන හිතින් මානසිකව එයා ඒකෙන් කනුදෙනු කරන කෙනෙක් නෙවෙයි. එයා සම්පූර්ණයෙන්ම ඒ වගේ අයින් වෙලා බහැලා ඒවා මොකක්වත් නෑ වෙනමම සංඥා ස්වභාවයක් එක්ක මේ හිත පවත්තන එක්කෙනෙක්. ඒක නිසා අනිවාර්යයෙන්ම බ්‍රහ්මචර්යාව කියන එක හොඳටම සිද්ධ වෙනවා. මේ තව එකක් මෙතනදී කියන්න ඕනේ, අපි සූත්‍ර දේශනාවලදී කතා කරන මාත්‍ය මේ සමාධිය වඩන්ට සීල් රකින්න ලේසියි කියලා. සමාධිය වඩන්ට සීල් රකින්න ලේසියි. මේ සීල් කියන දේවල් දැන් මේ බලෙන් 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 රකින්ට ගියන් පස්සේ මේ සීල් කැඩෙන්න බලනවා. මේ තියෙනවා මේ ගෙවල් වලට දාලා තියෙනවා දොර වලට රෙදි දාලා තියෙනවා ජනෙල්ට රෙදි දාලා තියෙනවා. ඔය දොර ජනෙල් රෙදි තියෙන ගේ ඇතුල් පැත්තේ මිසක පිට පැත්තේ නෙවෙයි. මේ දොර ජනෙල් වල රෙදි හුලඟට හෙලි. අපි හිතමු ඇතුලේ තියෙනවා සමහර ගෙවල් වල නම් මේ කන් කාමරේ යනකොට දොර වල රෙදි තියෙනවා. සමහරට පිට වෙලා යන දොරේ තියෙනවා ඇතුල් පැත්තේ මේ තිරයක් තියෙන දොර රෙදි තියෙනවා. මේ දොර රෙදි හෙලෙනවා. හේතුව මේ දොර රෙදි හෙල්ලෙන්නේ අර ඇරලා තියෙනවනේ. ඇරලා තියෙන ජනෙල් වලින් ඇරලා තියෙන දොරවල් වලින් එන හුළඟේ හින්දායි මේක හෙල්ලෙන්නේ. අපි හිතමු ඒ පිටපැත්තේ තියෙන දොරවල් වැහුවා. පිටින් තියෙන දොරවල් ජනෙලුත් වැහුවා. ඔකම ලොක් කරා. එතකොට හෙල්ලෙන්නේ නැහැ දොර ජනෙල්. මේ රෙදි හෙල්ලෙන්නේ. ආන්න ඒ වගේ සමාධිය හොඳට හදාගත්තම සමාධිය වඩාගත්තම ඒකාග්‍රතාවය උනෑම් පස්සේ අර හිතේ කාමයන්ට තිබෙන චලන ගතිය නැති වෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාධිය හොඳට පෝෂණය කරගත්ත සමාධිය වඩාගත්ත සමාධිය දියුණු කරගත්ත එක්කෙනාට සීල් කියනවා කියලා අමුතුවෙන් සීල් රකින්න දෙයක් නැහැ. එයාගේ සීල් ඉබේම රැකෙනවා කියලා. ඒකයි තියෙන්නේ මන්ත. තිරුණ සරණ. බොහොම පින් ස්වාමීන් වහන්සේ. අපිට කාල වේලාව ප්‍රමාණවත් වේවි ස්වාමීන් වහන්සේ ඉතුරු කොටස තියෙනවා. මම නම් හිතන්නේ ජයන්ත මහත්තයා මේ තව කොටස් දෙකක් තියෙනවා ඊළඟ දවසේ ගමු කියලා. කොටස් දෙකම ඊළඟ දවසට ගත්තා නම් මම හිතන මහත්තයා ටික ඒක තමයි අපි ඊළඟ දවසට තියාගමු නේ ස්වාමීන් වහන්සේ. හොඳයි මහත්තයා. හොඳයි. හොඳයි එහෙනම් තවත් අපි කාතර ප්‍රශ්න තියෙනවා නම් යම් කරන්න පුළුවන් තව බොහොම විනාඩි 8ක විතර කාලයක් තමයි අපි වෙන් කරලා තියෙන්නේ. හොඳයි. ඒකවත් තමයි. ඒකම අතිරේකයක් හැටියට අපිට සිහිපත් කරන්න ඕනේ මේ මෙන්න මේකත් අපේ පින්වත් මහත්තුරු අයි වගේම මහත්මීන් මේ ශ්‍රද්ධාවන්ත ගුණවන්ත පින්තුන් හිතේ තියාගන්න එක හොඳයි. මේ අපි චිත්ත වීති ගැන කතා කළානේ. චිත්ත වීති ගැන කතා කරනකොට අපි හැම වෙලාවෙම ගත්තා සිත් 17ක් යනවා ය මේ චිත්තක්ෂණ 17ක් යනවා රූපය කාවසක් එක කියලා. ඉතින් ඒක නිසා දැන් අපේ හිතේ හොඳටම කැවිලා පළපදියම් වෙලා රෙජිස්ටර් වෙලා ඉන්ප්‍රින්ට් වෙලා තිබෙනවා චිත්ත වීතියකට චිත්තක්ෂණ 17ක් යන්ට උනේ කියලා. ඉතින් ඒක හොඳට කැවිලා තියෙන, කෙටිලා තියෙන. ඉතින් එහෙම නෙගන්නේ. හේතුව එහෙම තමයි ඔය චිත්ත වීති යන්නේ.
ඉස්සෙල්ලා පටන් ගන්න උනේ දිග හැතක්ම. ඊට පස්සේ අර කොට කර ගන්න එක නම් පුළුවන් නේ. හැබැයි මේ මනෝද්වාරික අපි ගොඩාක් කතා කළා මේ පංචද්වාරික චිත්ත වීති. පංචද්වාරික චිත්ත වීති ගැන ගොඩාක් කතා කළා. මනෝද්වාරික චිත්ත වීති ගැන වැඩිපුර කතාවක් කළේ නැහැ. ඒතරම් මට්ටමකට විතරයි ඔබ කරේ. මේ ඒක විශේෂයෙන්ම දැනගත යුතුයි කියලා අපි මතක් කරනවා හේතුව මේ සමහර චිත්ත වීති තියෙනවා සිත්වල මේ ඒ තරම් ওই වීති සිත් නැහැ. හරි අඩුයි. ජවනුත් හරි අඩුයි. ඒ වගේම මේ ඒවා සමහර වෙලාවට ඒවා වෙන වෙන නම් වලින් තමයි ඒවා හැඩ වැඩ වෙලා ওই පටලලා තියෙන්නේ. දැන් මරණාසන්න අවස්ථාවකදී ඕක මරණේ සිද්ධ වෙන්නේ ඇඟේ නෙවෙයිනේ. මරණේ සිද්ධ වෙන්නේ එක්තරා විදිහක සිතකින්නේ. එතකොට මැරෙන්න කිට්ටුවට හැදෙන චිත්ත වීති කියලා වෙනම ස්වභාවයක් තියෙන ඒවා. ඒ වගේ මේ හැඩ වැඩ එහෙම ටිකක් අමුතුයි. ඒවා අපි කියවෙන ඒවා මානෝද්වාරික චිත්ත වීති. ඊළඟට ඔය ධානයක් ලබන කොට තමයි එකක් දෙකක් උදාහරණයක් ඇත්තේ කියලා දුන්නා. නමුත් ඒකත් මේ ටිකයි. එතකොට ඒ වගේ තිබෙන නම් එහෙම පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනස් වෙලා තියෙන අමුතුයි. ඉතින් ඒක නිසා මේ අපි හොඳට මනෝද්වාරයක චිත්ත වීති පිළිබඳව දැනගන්න එක වෙලාවක හොඳයි මේ වැඩසටහනින් පස්සේ. හැබැයි මේ තවත් අපිට ආපහු ගිහලා රිවිෂන් එකකුත් තැන් තැන් වලින් කරන එක හොඳයි. එතකොට දැනුම අවබෝධය හොඳ වෙන නිසා මනෝද්වාරික චිත් පිළිබඳව දැනගන්න ඕන හේතුව භාවනාවේදී වැඩියෙන්ම වැඩ කරන්නේ ඔය චිත්ත වීතිනේ. ඒක නිසා මනෝද්වාරිකයිනේ. මනෝද්වාරික චිත්ත වීති වල තියෙන ආරම්මණය චිත්තක්ෂණ 17 යනේ වනේ. දැන් චිත්තක්ෂණ 17ක් තියෙන්නේ රූපයකට විතරයි. හැබැයි හැම රූපයකටම නෑ. චිත්තක්ෂණ 17ක් අවශ්‍ය තිබෙනවා තේවල තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන ওই ටික විතරයි. ඔය 8 දෙනානේ. අනිත් 20 දෙනාටම රූපවල එච්චර ඒ හතන් මේ වැඩි කාලයක් එහෙම ඉඳ ගන්න පුළුවන් කමක් නෑ. ඉතින් මේ ඒක නිසා ඔවගේ තියෙනවා පොඩ පොඩ මේ වෙනස්කම් හෙට මෙහෙට වෙන දේවල් තියෙනවා. තවත් බෙදීම් තියෙනවා මේ ඒකත් මම කියන්නම්. ඊළඟට මේ අඩු අපේ හිතමු සිත් පැත්තකින් මේ රූප පැත්තකින් තියමුකෝ. මේ සිත් වලට නෑනේ මේ ඔය චිත්තක්ෂණ 17ක ආවසය සිත් වලට නෑනේ. එතකොට ඒව අරමුණු කරනකොට අපිට තියෙනවනේ බොහොම කෙටි කාලයක්. ආන්න ඒවා දැනගන්නට අපි මේ මනෝද්වාරික සිත් දැනගන්න එක හොඳයි කියලා මම මේ වෙලාවේ කරුණාවෙන් මතක් කරන අපි ඉස්සරහදී අවස්ථාවක් අරගෙන එකක් දැනගන්න. තේරුම් ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අපිට දැන් තව තියෙන ත්‍රිකමාතිකා දෙකක් තමයි. මම හිතන්නේ ඒක සවුන්දා ලබන සවුන්දා අපිට ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතන බදාදාට. එහෙමනම් අපිට මේ දලවත් මහත්තයත් සාකච්ඡා කළා. අපි ඒ වගේ එකට යන්න පුළුවන් කියලා හිතනවා. අවසාන හැසේ මට පොඩි මේ අභිධර්මයට වඩා චූටි වෙන කරුණක් දැනගන්න කැමතියි. අර ඉවර කරන්නදී මේක විස්තර කරා නම් හොඳයි. අර දැන් සාමාන්‍ය දෙවිවරුන්ට මේ දැන් අපි පුත පූජා කරනවා, සමහර දේවල් ඉදින් මෙහෙම කරනවා. ඒ සමහර උඟක් විශ්වාස කරනවා සමහර දේවල්. මම උඟක් අර ඒ පැත්ත වැඩි දන්නේ නැති හින්දා අහන්නේ පමණවස. දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙන සමහර සූත්‍ර දේශාවලදී ආයු වර්ණ සැප ඒව ලැබෙන්නේ මොන මොන පින්කම් කරොද, මොන මොන හේතුවටද කියන එක. එහෙම තියෙනකොට දැන් ඒ වගේ දෙවිවරුන්ට මේ අපිට උදව් කරන්න පුළුවන් හැකියාව කොයි වගේද තියෙන්නේ? මේ අභිධර්ම ඉගෙන ගන්නකොට තේරෙන මොකද්ද ඒගොල්ලන්ට අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවාද කියන එක බලද්දි, එහෙම දෙවිවරුන්ට අපිට උදව් කරන්න පුළුවන්ද? දැන් ඔය සමහර වෙලාවට මේ දෙවිවරුන්ට දෙන පූජා වට්ටියයි බුද්ධ පූජාවයි බලද්දිත් මට නිකන් පරස්පර හිතුණා මේ කූඹියෙකුට දෙනවා වගේ තුත්ත දෙනවා, දෙවිවරුන්ට සෑහෙන්න දෙනවා. ඒ මොකද්ද ඒකේ තියෙන වෙනස කියලා, ඒක අපි කොහොමද ඒක හරියට විසඳගන්නේ කියන එක දෙවිවරුන්ගේ. මේක අපිට කොහොමද බලපාන්නේ? මේ කරුණ අපිට උදව්වක් හැටියට හෝ අපි කරන්න ඕනේ කොහොමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් හොඳයි කියලා. ඒක හොඳයි මහත්තයා. මේ දෙවිවරුන්ගේ අපි මනුස්ස ලෝකයේ මිහි මත
ජීවත්වන සත්ත්ව කොට්ටාසයක් හැටියට ඉන්නේ මිහිමත එතකොට අපි හැම වෙලාවෙම මේ පෘථිවි ගෝලය ආශ්‍රිතවයි අපේ වාසභූමිය එතනයි අපිට අහසින්ට බෑ ගියොත් පොළවෙන් ගත්ත මොකක් හරි ලී දණ්ඩක් හරි යක්කලක් හරි ලේන් එකක් හරි ආධාරයෙන්ම යන්න ඕන වෙන්නේ ඊට වඩා දෙයක් බෑ මේ දෙවියන්ගේ වාසය මහත්යා මේ හරීම අමුතුයි දෙවියන්ගේ වාසය පොළව කිට්ටුවක් තියෙනවා පොළොට ටිකක් උඩිමුත් තිබෙනවා ඒ වගේම පොළවෙන් ටිකක් 60ක් මත් දෙකක් විතර උඩිමුත් තිබෙනවා පොළව ළඟිමුත් තිබෙනවා ඒ වගේම පොළව ටිකක් ඈතක් තිබෙනවා ආකාශයක් තිබෙනවා වලාකුළු ඒක නිසා මේ මේ මිනිස් මේ දෙවියන්ගේ වාසය කියන එක ඒ ඒ සිත්වලට අනුකූල වෙනස් ඔය අතර දෙවිවරු කියලා කියන්නේ මේ දෙවිවරු කියලා කියන්නේ එයා ඊට ඉස්සර වෙලා ජීවිතයේදී මනුස්ස ස්වභාවයෙන් හරි මනුස්ස ශරීරයකින් මිනිසෙක් හැටියට හරි එහෙම නැත්නම් දෙවියෙක් හැටියට දිවි කෙනෙක් හැටියට හරි හිතපු කරපු පිනක විපාකයක් වින්දනය කරන්නා වූ තවත් සතෙක් එතකොට ඒ දෙවියෝ එයා කරගත්ත දේක විපාකයක් විඳින කෙනෙක් හරියට කියනවා නම් අපි හිතමු මෙහෙම මේ දැන් හොඳට මිනිස්සෙක් හම්බ කරගෙන හොඳට සල්ලි මිල මුදල් හොයාගෙන කියාගෙන එක්කෙනෙක් ගල් කඩනවා තව එක්කෙනෙක් පාරක වැඩ කරනවා තව එක්කෙනෙක් කුඹුරක වැඩ කරනවා තව එක්කෙනෙක් කර්මාන්ත කරනවා මේ මොකක් හරි යකඩ වැඩ කරන සමහර කෙනෙක් බිස්නස් කරනවා මේගොල්ලෝ පුළු පුළුවන් හැටියට සල්ලි එක්කාසු කරගන්නවා සල්ලි එක්කාසු කරගෙන ඔය හෝටල් වලට යනවා සමහර හොඳටම සල්ලි තියෙන එක්කිනා 5 star හොටේට යනවා හොඳ ටිකක් සල්ලි එක්කිනා ඊට පස්සේ දැන් තියෙනවා 6 star 7 ද මොකද තියෙනවා ඒ වට යනවා හොඳට තියෙන එක්කිනා 5 star යනවා 4 star යනවා 3 star යනවා ඊට පස්සේ මේ 2 stars යනවා. ඉතින් ওই විදිහට තියෙනවනේ ඒගොල්ලන්ගේ ශක්තිය හැටියටයි ඒ තැන් වලට යන්නේ. යන්නේ ඒගොල්ලෝ හොයාගත්ත සල්ලි මිල මුදල් එතෙන්ට යන්න පුළුවන් කමක් තියෙන නිසා. එහෙමත් යන්න බැරි එක්කෙනා අර මේ වගේ තියෙන මොටෙල් සහ ඊන් තියෙන ඒ වගේ. නැත්තම් ඔය ගෙවල් වලම තියෙන කාමරව මේ කියනවා ඒක ගේ භාගයක්ගේ භාගයක් හොටලෙ. ඔය තියෙන අර මේ ගහලා තියෙන මේ බ්‍රෙක්ෆාස්ට් ඇන්ඩ් මේ ගෙද ඒ මිනිස්සයා හොට් ගෙදර අයිතිකාරයා ඉන්නවා ඒක කාමරයක් දෙකක් ඔය මේ ගෙස්ට් හවුස් එකක් හැටියට දාලා තියෙනවා. ඔතෙන්වත් යනවා සාමාන්‍ය තරමක බැරි පහේ එහෙම එතෙන්ට යන්න සුදුසු එක්ක එතෙන්ට යනවා. එතකොට මේ හැම එක්කිනාම උත්ෙන්ට යන්නේ මහත්තයා ගෙස්ට් හවුස් එක කියන්නේ ඊන් එක කියන්නේ මොටෙල් කියන්නේ 5 star මේ කියන්නේ මේ 2 star 3 star 4 star 5 star 6 7 ඔය යන්නේ ඒගොල්ලන්ගේ වත්කමේ බලේ හැටියට ඒ විපාකය. දේවත්වයට පත් වෙන්නා වූ කෙනා ඔන්න ඔය විදියයි සමහරු වලාකුලේ සමහරු මේ වතුරේ සමහරු ගහේ සමහරු පොළවේ සමහරු සුවඳේ සමහරු ආහාරවල සම්පත වඩා එහා ඔය උඩා කෑමට ගිහිල්ලා තවදේශාව තුසිත මේ යාමේ නිම්මාන රති වගේ තැන් වලට ගිහිල්ලා ඒගොල්ලන් ඒ විඳින්නේ භුක්ති විඳින්නේ Taman සිදු කරගත්තා වූ කුසලයේ විපාකය. ඒගොල්ලෝ අපිට උදව් උපකාර කරනවා කියලා කිසිම විදිහක සහතිකයක් නැහැ. කිසිම සහතිකයක් නැහැ. ඔය සරලව හිතුවොත් එහෙම මේ ලංකාවේ නුවර මිනිස්සෙක් කෙනවා සල්ලි තියෙන මිනිස්සෙක් කෙනවා ඔය කොළඹ තිබෙනා 5 star ඔය ගලදාරියේකට ඔබරෝයේක මේ ඔබරේ හෝටලේට ඊට පස්සේ ඔය තියෙනවනේ ගල්කිස්සේ හෝටල් ඔය තියෙනවනේ හෝටල් මේ ඉන්ටර්කොන්ටිනල් ඕවට එනවා. ඒ එන අතරදී ඔය මිනිස්සයාට
පොඩ්ඩක්වත් පේන්නේ නැද්ද පාරේ දෙපැත්තේ යන්නා වූ මිනිස්සු දුප්පත්යි ඒව බැඳුනාට දැක්කට එයාට එහෙම හිතක් ඇති වෙන්නේ එයා බැඳිලත් නැහැ එයාට උදව් කරන්න එයා පහු කරගෙන ඉන්නේ අතෙන් ඒ වගේ මේ දිව්‍ය ලෝකයේ ඉන්න දෙවියෝ ඒගොල්ලන්ගේ කර්මයේ භුක්ති විඳිනවා මිසක එයා අනිවාර්ය නැහැ අපිට උදව් කරන්න කියලා සමහර වෙලාවට යනකොට ඉතින් කාර් එකක් නවත්තපු තැනක මරියා කඩේ වගේ කොස් මේ කොස්ගස් සන්ධියේ මරියා කඩේ ඊට පස්සේ ඔය තියෙන තැන්වල ඔය මේ තියෙනවනේ රෙඩ් ලයිට්ස් වල නවත්තුවන් පස්සේ ඔය මිනිස්සු ආධාර උපකාරගෙන යනවා එතකොට සමහරට කෙනෙක් රුපියල් 100ක් දෙනවා 500ක් දෙනවා රත රුපියල් 10ක් දෙනවා ඉස්සර නවත්ත 50යි ඔය වගේ දෙනවනේ ඔය වගේ සොච්චන් ගන්න දෙනු ආධාර උපකාරව මිනිස්සු කරන්න පුළුවන් දෙවියොත් ඔය වගේ යම් යම් අවස්ථාවලදී ඒගොල්ලන්ගේ මේ හැකියාවේ හැටියට පොඩි පොඩි ඉල්ලන හැටියට දෙන්න පුළුවන් ඉල්ලන ඔක්කොම නම් ඒගොල්ලන්ට දෙන්න බෑ අනිත් එක තමයි මේ අපිත් ගන්න පින තියෙන්න එපෑ එතකොට ඒගොල්ලෝ පින් කරගෙන ගියේ අපිට ගෙවන්න නෙවෙයිනේ ඒක ඒ මනුස්සයා මිනිස්සේ කෝටේට ගියේ එයාගේ සල්ලි වලින් එයා සැප වෙනින් එතකොට දිවියෝ එතෙන්ට ගියේ එයාගේ පිනෙන් එතන සැප වෙනින් එතකොට එයා අපිටත් එක්ක නෙවෙයි වැඩ කරන්නේ කලාතුරකින් මෙහෙම ඉන්නවා ඔය බෝධිසත්ත්ව ගුණෝපේත කරුණාව මෛත්‍රියේ තියෙන දෙවි දේවතාවෝ ඒගොල්ලෝ දිව්‍ය ලෝකේ නෙවෙයි මනුස්ස ලෝකෙත් ඉන්නවා මනුස්ස ලෝකේ අපි ආශ්‍රය කරනව ගම්මානේ අපේ මේ මණ්ඩලේ ඉන්නවා ඒ දිව්‍ය ලෝකේ කරන්න පුළුවන් කවම කියදෙනම ගුණයක් අන්න ඒ වගේ පුළුවන්කමක් තියෙන එක්කෙනා අපිට මේ අපිට උදව්කාරයක් කරන හැම අපිට සම්පූර්ණම දෙනවා කියලා මේකක් නැහැ ඊළඟට අපි අපේ කෑමයි දෙයියන්ගේ කෑමයි වෙනස්නේ ඉතින් මේ ඕක අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපේ ඇඟ තියෙන මහත්ය ලොකුයි අපේ ඇඟ ඕලාරිකයි ලේමස් තියෙන්නේ ඊට පස්සේ ඇටකටු තියෙනවා ලේමස් නහර තියෙන ඕලාරික දර දඬු ගොරෝසු මේ මහ පොළොවේ හිට මේ උඩ පනින ශරීර මේකට දාන්න ඕනේ බත් පාන් පිටු රොටි ඉන්දියා පාරෝ මේව දාන්න ඕනේ ඒවා රටින් රටට වෙනස් ඊළඟට ඇමරිකාවේ දකුණු ඇමරිකාවේ ඉන්න මිනිහෙක් ලංකාවට ආවොත් තේන ඒ මිනිහයාට ඒ කෑමයි මේ කෑමයි වෙනස්. ඉතින් මේ සුද්දුන්ට සුද්දුන්ගේ කෑම අල ඊළඟට ඔය තියෙන පාන් ජාතිය අපේවා ඒ මිනිස්සු පුරුදු උනේ බොහෝ මෑතකදී ඒකත් වෙනස්. ඊළඟට මේ මිරිස් කන්න බෑ. ඉතින් ඒ වගේ බැලුවම පස්සේ මිනිස්සයෝ වෙලා ඉන්න අපිටත් ආහාර පාන වල තිබෙනවා විවිධත්වයක් අපිට සමහරවිට ශ්‍රී ලංකිකයට ඔය වෙන වෙන ජාති කන්න ඒගොල්ලන්ගේට මේ ප්‍රිය නැහැ කන්න බෑ. දෙවියන් ගත්තොත් එමේ ඊට වඩා වෙනස්. දෙවියන්ගේ ආහාර හරිම සූක්ෂමයි. දෙවියන්ගේ ආහාර දිව්‍යමයයි. ඒ අයට අපේ කෑම කන්න බෑ. ඒ නිසා දෙවියන්ට පුදන පිදිල්ල ඇවිල්ලා බැලුවයින් පස්සේ අර මේ ගන්ධෝහන දෙවියෝ කියලා ජාතියක් කියන ඒ අය ඇරෙන්න. ඒගොල්ලන්ට දෙන මේ කෑම ඇත්ත වශයෙන්ම කන්න පුළුවන් දෙයක් කියන එක පිළිබඳව අපි වෙනමම හිතන්න ඕනේ. මේ අපේ කෑම ගිහිල්ලා මේ ඒගොල්ලන්ට දුන්නට කන්න බෑ මේ සුදු කට්ටියකට මම මෙහෙ මේ අපේ දන්සැලක් තිබ්බා. ඒකේ තිබුණා දන්සැලේ තිබුණා මේ බතුයි සුදු බතුයි අර මොකද්ද සුදු බතුයි පරිප්පුයි තවත් සම්බලයක් හදලා තිබුණා කට්ටිය කිව්වා මේ හදමු පොල් සම්බල් වලට කැමති කට සම්බල් වලට කැමති ලංකාවේ කට්ටිය ඒ නිසා හොඳට හදමු කියලා කට්ටිය හැදුවා මේ සම්බලයක් හැදලා මේ 50,000 දුන්නා. ඔකට අර මෙහෙ එනවා සුදු කට්ටිය. ඉතින් අපේ භාවනා මධ්‍යස්ථානයේ සුදු කට්ටියත් ඉතින් ඒගොල්ලොත් ආවා. ඉතින් ඒගොල්ලෝ ආවේ නිකන් නෙමෙයි තමන්ගේ පුංචි ටීනේජර්ස්ලා ළමයිලා පිළි ඔක්කොම එක්කගෙන ආවා ශ්‍රී ලංකාවේ කට්ටිය දානයක් දෙනවා යම් ෆ්‍රී ෆුඩ් කියලා. ඉතින් ඒගොල්ලන්ට දුන්නා මේගොල්ලෝ මේ පරිප්පු දාලා ඉතින් මේ සම්බලේ දාලා බෙදලා දුන්නා ළමයි. ඉතින් මේගොල්ලෝ පාට රතුයි ලස්සනයි හොඳට ඉතින් බෙදාගෙන ගියා. ගිහිල්ලා තියලා කටේ තිබ්බා. කටේ තියපුවම එක පාරම කට්ටිය බොස් ගල දැම්මා. මම ඕක බලාගෙන ඉතින් කිව්වා ඒ ළමයි කිව්වා කොහොම එක එක්කිනාට හිනා වෙන මේක ලස්සන වගේ නෙමෙයි කි සැර. ඉතින් ඔය මේ මිනිස්යන් අතර සිද්ධ වෙන දේ කෑමවලට රහා වෙනස් පුරුද්ද වෙනස් ශරීර වශයෙන් ගත්තොත් එහෙම අපේ දිවියන් අතරයි අපේ අතරයි හරිම වෙනස්.
ඒක නිසා දෙවියන්ට දෙවියන්ගේ ආනුභාවයෙන් දිව්‍යමය කෑම බීම හම්බ වෙනවා. ඒකට අපි ඇත්ත වශයෙන්ම කිසිම දෙයක් පුදන්ට කියන්න අවශ්‍ය නැහැ. ඉතින් අපි හිතු මෙහෙම දෙවියන්ට කෑම නැති හින්දා මේ මිනිස්සු දෙන්නේ කියලා හඬ නැතුව උපදින දිව්‍යාත්ම භාවයේ මාහන්ද නින්දාවක්. මගේ දැනුමේ හැටියට නම් ඒක නිසා දෙවියෙක් උනා ඛණ්ඩ නැතුව ඉන්නවා නම් ඒ ඛණ්ඩ නැති ජීවිතය හරිම කර්මයක්. ඒක නිසා දෙවියන්ට දිව්‍යමය ආහාර, දිව්‍යමය ආශ්‍රය, දිව්‍යමය වස්ත්‍ර, දිව්‍යමය පරිසරය, දිව්‍යමය ගෙවල් ඒවා තියෙනවා. ඒ අයගේ හැටියට. පෙරේතයන්ට නම් නැහැ. පෙරේතයන්ට පොඩ්ඩක් ඉතින් ඔය පෙරේතයෝ එතනද සෝනකට හරි හිට මේත ගිහිල්ලා එක්කාසු කරගන්න එකක් කාලා දීලා ඉන්න ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඔය වගේ තිබෙනවා ඔය දෙවියන්ගෙන් අපි පිදුවා පුදලා ඉල්ලුවාට මහත්තයා අපි හිතන්න ඕනේ එයාට දෙන්න දෙයක් තියෙයිද අපිට පුළුවන් දෙයක් කරන්න කියලා. නැබැයි මෙහෙම එකක් තියෙනවා නෑදෑ ඥාතිත්වයෙන් ඉන්නා වූ කෙනෙක් අපිට අපේ නෑදෑයෙක් මැරලා ගිහලා දෙවියෙක් වුණොත් කිට්ටුව පහත එයාට අපිව මතක් වුණොත් පමණක් අම්මා වගේ කෙනෙක් තාත්තා වගේ කෙනෙක් හොඳට හිතවත් යාළුවෙක් හිතමිත්‍රයෙක් සත්පුරුෂයෙක් වගේ කෙනෙක් එයාට පුළුවන් පොඩි අපි අකරතැබ්බයකට පත් වෙනවා නම් ලෙඩ දුකට පත් වෙනවා නම් කර්මයෙන් තොර. ඒ කියන්නේ කර්මයෙන් ආවරණය වෙච්ච ඒවට ඒ දෙයියන්ට කරන්න දෙයක් නෑ. ඒක අපේ කර්මෙනේ. ඒ වගේ තර අසත්පුරුෂයන්ගේ බලපෑමක් නිසා මොකක් හරි වෙන්නේ අයියා විපත්තියක් වෙනවා නම් පොඩි සපෝට් එකක් දෙන ගතිය නැති තියෙනවා. එතකොට ඔය බුද්ධ ශාසනයට කටයුතු කරනකොට ඒ වගේ අවස්ථාවල තියෙන තියෙනවා. ඒවත් අපි ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දෙවියන්ට පුදන පිදිල්ලයි අපි ඉල්ලන ලිස්ට් එකයි බැලුවෙන් පස්සේ ඒවා ඇත්ත වශයෙන්ම හිතුවොත් එහෙම අපිටම හිනා යනවා. හිනා වෙනවා නම් වෙනමම නිවාඩු දාගෙන අපි හිනා ගිය යුතු කරුණු කරනවා. නමුත් ලෝකේ මිනිස්සු ලෝභ මූලිකව කරනවා. බුද්ධ පූජාව තියෙන එක ගැන කිව්වොත් එහෙම බුද්ධ පූජාව කියන්නේ මහත්යන් නාමිකයි. මේ දැන් මේ මහත්තයා කියපු නිසා මම මෙහෙම කියන්නම්. මේ මට සමහර වෙලාවට මිනිස්සු රකින්න බලන්න කියලා එහෙම නැහැ. මම ධර්මයේ පැත්ත බලනවා මිසක වෙන කිසිම අපේ දායක මහත්තයෙක්ගේවත් නෝන කෙනෙක්ගේවත් එහෙම මූණ බලලා කියනව නැහැ. ඇත්ත වශයෙන්ම මහත්තයා බුදු පූජාව තියෙනකොට හොඳට තියන්න. එක්කෝ නැත්තන් නොතියන්න ඕනේ. හොඳට සද්ධාවෙන් හොඳට භාජනයක් අරගෙන ඒක වෙනම බුදුරජාණන් වහන්සේට කියලා වෙන් කරලා හොඳට බෙදනකොට පිරෙන්න ඒ වගේම ප්‍රසාදනීය විදිහට ඊළඟට මේ හොඳට බෙදලා හොඳට පැහැදිලිව පිරිසුදු තියන්න ඕන. එතකොට තමයි ඒකේ ආනිසංශ තියෙන්නේ. සමහර තැන්වල මම දැකලා තියෙනවා මේ අර මේ ඔය මිනිසු බුදුරජාණන් වහන්සේට පැන් කෝප්පයක් තිබෙනවා. බැංකෝප්පේ ඇවිල්ලා අර මේ මිනිස්සු ඔය මේ ඔය බොන මිනිස්සු පාවිච්චි කරන ඔය මේ පොඩි අර අපි කියන්නේ ඔය මිනිස්සු කියනවනේ ඔය රාරකු බොන්න ගන්නවනේ පොඩි අර මෙෂර්මන්ට් එකක් ග්ලාස් වීදුරුවක් ගන්නවනේ ඒකෙම හැතෙන අවුන්ස් එකටත් වඩා අල්ලන්නේ. ඒ වගේ පුංචි කෝප්පයක් තමයි බුදුරජාණන් වහන්සේට පැන් එකක් කියන්නේ. හිතලා බැලුවොත් එහෙම ඇත්තට ඕක මේ බුදුරජාණන් වහන්සේට නෙවෙයි මේ පොඩි අවුරුදු 5ක විතර ළමයෙකුට කටේ දාගන්න පුළුවන් ඕක මේ එකපාරම ගුඩුස් දාලා. ඉතින් එවැනි දෙයක් තමයි අපිට සරණ දෙන, අපිට පිහිට වෙන, අපිට නිවන් මඟ කියලා දෙන, කියලා දීපු පිරිතෙන් පවා අනුභවය ලැබෙන ලෞතර බුදුරජාණන් වහන්සේට ඔය පුදන පිදිල්ල. ඒක නිසා ඒකේ පාටක් නැහැ. ඒක හරි අපාටයි. ඒක හරි අඳුරුයි. බුද්ධ පූජාව තියෙනවා නම් සද්ධාවෙන් තියන්න හොඳට පිරෙන්න ලස්සනට ඒ වගේම හොඳට පිරිසිදුව නාමිකව නැතුව. එහෙම නැත්තම් ඇත්ත වශයෙන් බුදුරජාණන් වහන්සේ කිසිම අමනාපයක් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේම තියන්න කියලාත් නැහැ. ඒ වගේම බුදු පූජාව ඇත්ත වශයෙන්ම තියන්න බැරි නම් නොතියින්න එක හොඳයි. තියෙනවා නම් හොඳට පරිපූර්ණව තියන්න. මගේ බුද්ධ පූජාව තිබීම එහෙම හැමදාම තියන්නෙත් නැහැ. තියෙන වෙලාවට තියෙනවා. එන අයට තියන්න තහනම් කරලත් නැහැ. හැබැයි තියෙනකොට හොඳට පිරිසිදුව අනිත් එක අපිට තියෙන්න ඕනේ පිරිච්ච හිතක් තියෙන්න ඕනේ. හොඳට ශ්‍රද්ධාවෙන් පිරිච්ච ඇත්තටම මම මේක ට්‍රැඩිෂනල් නාමිකව කරනවද නැත්නම් මම ඇත්තටම කරනවද කියන හැඟීම තියෙනවා. කවුරුවත් බුද්ධ පූජාව තිබ්බේ නැහැ කියලා බනින්නේ නැහැ. තව මෙහෙමකක් වුණා.
මේවක්ුණා දවසක් මේ මම තැනකදී අත්දැකීමක් ලැබුවා මේ එක පිරිසක් දාන ගෙනාවා ඒ දාන ගෙනල්ලා ඒගොල්ලෝ මේත ඒ බුද්ධ පූජාව හරහා ඒ හිටපු හාමුදුරුවන්ට යම්කිසි පාඩමක් උගන්වන්නට යම්කිසි ඉගෙනීමක් යම්කිසි දැනුමුතුකමක් යම්කිසි පරිගැනීමක් යම්කිසි ආඩම්බරයක් පෙන්වන්නට තමයි ඒගොල්ලෝ බුද්ධ පූජාව පැවැත්වේ හැබැයි මේ හාමුදුරුවන්ට මේ ගෞරවයෙන් එහෙම දාන බිලාවට කලාවට මේ ස්වාමීන් වහන්සේ 12ට ඉස්සෙල්ලා වල දෙනවා නේද ඒසනතර දෙන්න ඕන කල්ලාතු බුද්ධ පූජාව තියලා කියලා ඇවිල්ලා ඔක්කොම මේ ආදුරන්ට ඉක්මන් වෙන්න ඕනේ ආදුරන්ට ඉස්සෙල්ලා ලෞතර බුදුරජාණන් වහන්සේ ඉන්නා බුදුරජාණන් වහන්සේට දීලා එපේ ආදුරන්ට දෙන්න ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ සියලු දෙනාගේම සාස්ත්‍රුන් වහන්සේනේ ආදුරන්ට මොකද ඔච්චර ඉක්මන්ට දෙන්නේ ඒක නිසා මේ කලබල නැතුව බුද්ධ පූජාව බෙදන්න කියනවා වගේ හිමීට කාලය අරගෙන ගොඩාක් කාලයක් අර පොඩ 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 බෙදලා බෙදලා කියලා බුද්ධ පූජාව වොන්න තිබයි හැංගීමක් නැහැ ඒක කලේ මොකද්ද බුද්ධ පූජාව හරහා අරහාමුදුරන්ට කෙටින්ද වැඩි කරූපය කෙනෙක් කරේ ඕවා බුද්ධ පූජා නෙවෙයි ඔය වගේ වැඩක් තෝකස්සේ සිද්ධ වෙනවා ඒක නිසා මහත්තයා කවදාකවත් අපි මම හිතනවා ලෞතුරා බුදුරජාන් වහන්සේ හිටියානම් එහෙම වැඩි හිටියානම් එහෙම ඔය වගේ තියෙන බුද්ධ පූජාවල් වාර ගන්නෑ ඕ අර අර මිනිස් අර හාමුදුරන්ට ඇනින්ද කිචින්ද කරපු මේ කැම බේම බෙදීමක් ඒක නිසා මට එපා කියලා මම බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කරයි කියලා මට හැඟෙනවා ඒක නිසා හැම වෙලාවෙම දෙවියන්ට නම් ආහාර පාන අවශ්‍ය නැහැ බුද්ධ පූජාව තියෙනකොට අවබෝධයෙන් කර්මයේ කර්මඵලයේ තීරුම් අරගෙන දැනගෙන තියන්න නැත්නම් නොතියෙන්න කවදාකවත් බුදුරජාන් වහන්සේ ඒ සම්බන්ධයෙන් අමනාපයක් තරක් වෙන්නේ නැහැ ඊට වඩා ධර්මයේ ගරුකරන්ට ධර්මයේ සරණ ධර්මයේ පිහිට ධර්මයේ ආරක්ෂාව ඒ නිසා නිරන්තරයෙන්ම ඒ කරන කෙනාට ලැබෙනවා මට එච්චරයි කියන්න තියෙන්නේ තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා මට ප්‍රශ්නයක් තියෙනවා අහන්න වෙලා තියෙනවද ස්වාමීන් වහන්සේගේ වෙලාව තමයි අපිට මේ බලන්න වෙලා තියෙන ස්වාමීන් වහන්සේ ආ කියන්නකෝ අවසරයි ස්වාමීන් වහන්සේ දැන් අපි මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට මේ විඥානය පවතින්නේ දැන් චක්කු විඥානේ නම් ඒක ඇහි කනේ එහෙම හය පළක තියෙනවා ඒත් සූත්‍ර වල දේශනා කරනකොට තියෙන විඥාන තితి කියලා ඒ රූපේ වේදනාවේ සංඥා සංස්කාරවල තියෙනවායි කියලා එතකොට අර අභිධර්මයේ කරපු චක්කු විඥානේ සෝත විඥානේ ඒක නම් රූපේ තියෙනවා කියලා මම තේරුම් ගත්තා එතකොට අර වේදනාවේ කොහොමද විඥානේ පවත්න්නේ වේදනාවේ ඒක මට ටිකක් තේරෙන්නේ නැහැ ස්වාමීනි ඒක කරනා කරලා පොඩියට කියන්නේ මට තේරුම් ගන්න පුළුවන් ස්වාමීනි තේරුම් සරණයි ඒකේ මේ ඇත්ත වශයෙන්ම ඔය භාෂාවේ තිබෙන යෙදීම මිසක කාරණයේ වෙනස නෙවෙයි දැන් ඕකේ කියන්නේ මේ රූපයක් අරමුණු කරනකොට අපිට කියන්න පුළුවන් විඥානයේ තියෙන රූපය කියලා. වේදනාවක් අරමුණු කරනකොට අපිට හොඳටම තේරෙනවා විඥානය අරමුණු කරගෙන පිහිටලා තිබෙන්නේ මේ වේද විඥානය වේදනාව අරමුණු කරනකොට වේදනාවේ පිහිටලා තියෙන එක. සංඥාව ගැන හිතනකොට විඥාණයට අරමුණු වෙන්නේ සංඥාව ඒක නිසා ගනුදෙනු කරන්නේ සංඥාවත් එක්ක නිසා විඥානේ සංඥාවේ පිහිටා තිබෙනවා ඒක නිසා ඕකෙ තියෙන්නේ මේ සත්ත්ව විඥානත්‍ත්‍ය කියලා වෙනම තියෙන උපත් ස්ථාන හැටියට ඒක නෙවෙයි මේ කියන්නේ සූත්‍රවල කියන එකත් වැරදි නෑ අභිධර්මයේ කියන එකත් වැරදි නෑ තියෙන්නේ පාවිච්චි කරන ඒ සූත්‍රවල දෙන වෙනසයි භාෂාවේ මිසක නැත්තම් ඕක කියන්නේ ආරම්මණය අරමුණ විඥාණයෙන් ඒ මෙහෙම කියන්න පුළුවන් හිතින් හිත හිතනවා හිතින් අරමුණු කරනවා හිතම එතකොට විඥාණය පිහිටා තිබෙන්නේ හිතේ වේදනාව අරමුණු කරනකොට විඥාණය පිහිටා තිබෙන්නේ වේදනාවේ රූපය අරමුණු කරනකොට ශබ්දය අරමුණු කරනකොට වේදනාව පිටා තිබෙන්නේ ශබ්දේ සහ රූපේ ඒ විදිහටයි ඔක් ගන්නෙ තෙරුවන් සරණයි කොන්දින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි
හොඳයි ස්වාමීන් වහන්සේ නැහ අපි අද වැඩසටහන වෙනින් නිමවට පත් කරන්න පුළුවන් ස්වාමීන් වහන්ස අනේක වාරයක් මින් අපි මේ විදිහට නිදිමරාගෙන මේ ධර්මය අපිට පැහැදිලි කරන්න දෙනවා ස්වාමීන් වහන්ස එහෙනම් ඔබ වහන්සේට යොමු වෙනනම් මේ ධර්ම දේශනාව අවසන් කරන්න කියලා ඊට කලින් දලවත් මහත්මයාට යමක් එකතු කරන්න තියෙනවද දලවත් මහත්මයා නැහැ නැහැ ජයන්ත මහත්මයා අපි මේ විදිහට වැඩසටහන නිමා කරමු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මොහොතක් වෙලා තියෙනවා නම් මම අනිත් ස්කයිප් එකෙන් පොඩ්ඩක් කතා කරන්න කැමති හොඳයි ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ මොහොතේ වැඩසටහන නිමා කරන්න තිරුවන් සරණයි හොඳයි සෑම දිනාටම තිරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ධර්ම සාකච්ඡාව තුළින් දහම් වැඩසටහන තුළින් මේ පින්වතුන් ගොඩාක් හිත පිරිසිදු කරගන්න හැටියක් පේනවා අපි විශ්වාස කරනවා. ඒ වගේම මේ සවනට සිසිරස ගුවන් විදුලිය හරහා මේ ධර්ම ප්‍රචාරය ගොඩාක් විශාල පිරිසකට විවිධ රටවලින් පිරිසකට මේ ධර්මයේ බෙදා දෙනවා උපකාර කරනවා මහාගු පින්කමක්. මේ තුළින් උපදින සියලුම කුසල ධර්මයන්ගේ බලය ශක්තිය ඒකාන්තයෙන්ම පින්වත් ලලිත් දලුවත් මහත්මයාට අත්පත් වේවා. ඒ මහත්මියට දරුවන් ලැබේවා විශේෂයෙන් ලලිත් දලුවත් මහත්මයාගේ ඒ අසනීපකම් අපලෝපාද්දරව සියල්ල දුරු වේවා. ඒ වගේම අතීත කුසල කර්ම බලවේගයෙන් යටපත් වේවා. කුසල කර්ම බලවේගය මත වේවා. ඒකම ඒ මේ පින මේ කුසල ධර්මයන් මේ පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡා කරු මහා නරක ධර්මයන් තුනුරුන්ගේ බලයත් ශක්තියත් හේතු වෙලා සියල්ලක්ම ඖෂධයක් ඒ වාගේම බෙහෙතක් ශාරීරීයට හිතට පත්‍ය ධර්මයක් වෙලා පවතිනා වූ සියලුම ශාරීරික මානසික බාධක සියල්ල දුරු වෙලා නැති වෙලා විහෙත විද්වංශනේ වෙලා ඊතායක්ම නිරෝගී භාවයේ සැලසේවා මේ ධම් කටයුතු ඉදිරියට කරගෙන යන්නට ශක්තිය ඒකාන්තයෙන් වර්ධනය වේවා කියලා මෛත්‍රී ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ පින්වත් මහත්මයාට මහත්මියන්ට සෑම දිනකටම මේ උතුම් කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ අනුභවයෙන් තවත් මේ වගේ මීට වඩා අත්පසෙන් අතිසේ ගැඹීර වූ ධර්ම කරුණු හිතන්ට මෙනෙහි කරන්ට යෝනිසෝ මනසිකාර්ය පවත්තන ශක්තිය ලැබේවා. සෑම දිනාටම සද්ධා වැඩේවා, වීරිය සතිය සමාධිය ප්‍රඥා වැඩේවා, ඒ වගේම සත්‍ය බෝධිආංග ධර්ම වැඩේවා, මාර්ගාංග ධර්ම වැඩේවා, සත්‍ය ස්පෝධිපාක්ෂික ධර්මයන්ම සන්තානේ පහළ වේවා, වැඩේවා, දියුණු වේවා. ඒ වගේම සෑම දිනාට මේ පාරමී ධර්මයක් වෙලා කෙලවර ලෞතුරා බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා විසින් සාන්තයි හොඳයි සැපයි කියා සැපසේ අවබෝධ කොට ගත්තා වූ සදාකාලික සැප ඇති නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ වේවා. නිවන් පිණිස මේ කුසල් මේ පින් හේතු උපනිස්සේ වේවා කියලා මම මෛත්‍රීන් පින් දෙමින් ප්‍රාර්ථනා කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.